අයිබෝවන් ලාංකීය සමාජ දිශානතියේ වර්තමානයේ විමසන ටෙලිවිෂන් සීමාව ඉරහරි කෙලින් වැඩසටහන සමගින් අපි අදත් සූදානම් ඔබව හමුවන්නට ඉතින් මෙතෙන් සිට අපි ඔබට ආරාධනා කරනවා එකතු වන්න ස්වර්ණවාහිනී ඉරහරි කෙලින් වැඩසටහන සමගින් जनता පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මැතිතුමන්ට අයිබෝන් කියලා බොහොම ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා. ඉතින් වසන්ත යාපා බණ්ඩාර මැතිතුමන්ගෙන් ප්‍රශ්න අහන්නට අද දවසේදී ඉරහරි කෙලින් වැඩසටහනට මාත් සමග එකතු වෙනවා ලක්ෂි රාම් නායක. අයිබෝන් ලක්ෂි. අයිබෝන් චරිකා. හොඳයි එසේනම් අපි සූදානම් අපේ වැඩසටහන ආරම්භ කරන්නට මම මුලින් සඳහන් කළ විදියටම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි වසන්ත යාපා බණ්ඩාර මැතිතුමනි අපි බොහොම ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා. බොහොම ස්තුතියි අද දවසේදී අපත් සමග එකතු වීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මම මුලින් කියුවා වගේ විවිධ වූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අපේ රටේ විවිධ කතා බහක් අපිට අහන්නට දකින්නට ලැබෙනවා අපේ මාධ්‍ය ඔස්සේ. එක පැත්තකින් අපේ රටේ ආර්ථිකය ගැන, එක පැත්තකින් අපේ රටේ දේශපාලන ස්වභාවය, ඒ වගේම මේ ඖෂධ ගැටලුව, ඒ වගේම රටේ ජනතාව ලොකු ජීවන අරගලයක සිටින වකවානුවක විවිධ වූ ප්‍රශ්න තියෙන වකවානුවක. නමුත් මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරක් තවමත් අපේ ජනතාවට නොලැබෙමින් තිබෙන පසුබිමක තමයි අපි අදත් මේ විදියට කතා බහ ආරම්භ කරන්නේ. ඔබතුමාගෙන් මම මුලින්ම අහන්න සූදානම් වෙන්නේ අපේ කතා බහ ආරම්භ කරමින් මේ දවස්වල එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල රැස්වීම ගැන කතා වෙනවා. ඒත් එක්කම අපේ රටේ ආර්ථිකය ගැන, ඒ වගේම විදෙස් රටවල් අපේ රට දිහා බලාගෙන ඉන්නවා, අපේ රටේ මේ දේශපාලන ස්ථාවරය මොන වගේ මට්ටමක තියෙනවද කියන කාරණාවත් එක්ක මේ හැම දෙයක්ම අස්සේ අපිට පහුගිය දවසක වාර්තා වුණා. ඔබතුමා ජිනීවා බලා ගියා. බොහෝ දිනකට ප්‍රශ්නයක් ආවා තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදියට ඔබතුමා කොහොමද මේ වගේ ගමනක් ගියේ? ඇයි මේ වගේ ගමනක් ගියේ කියන කාරණාව අපේ ප්‍රශ්නෙට පිළිතුරක් දීලම අපේ කතාබහ පටන් ගන්න. ඔව් චාවිකා, ලක්ෂි මම ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනියට අද මේ ඉරහරි කිනින් වැඩසටහන ආරාධනා කිරීම පිළිබඳව. විශේෂයෙන්ම ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය 54 වෙනි සැසිවාරය මේ වෙනකොටත් ජිනීවා නුවර ස්විට්සර්ලන්තයේ පැවැත්වෙනවා. ඇත්තරම මේ පැවැත්වෙන මානවහිමිකම් කවුන්සිලයේදී අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල් වල, ඒ කියන්නේ ලෝකයේ රටවල් 192කට වැඩි ප්‍රමාණයක මේ රටවල් වල මිනිසුන්ගේ මානවහිමිකම් නැත්නම් අයිතිවාසිකම් කඩවීම නිසාවෙන් විශේෂයෙන්ම සමහර වෙලාවට රජය ඒත් රෙහිව එහෙම නැත්නම් රජයත් එක්ක ඇතිවෙච්ච යම්කිසි ගැටලුවක් එහෙම නැත්නම් ගැටුමක් මත බරපතල විදිහේ සමාජ අසාධාරණයන් වලට සමහර පීඩිත කොටස් ලක් වෙනවා. දැන් එතකොට අපි දන්නවා ලංකා ඉතිහාසයේ අත් වශයෙන්ම මානවහිමිකම් කවුන්සිලයට ප්‍රථම වතාවට ගිය මන්ත්‍රීවරයා මම නෙවෙයි. අපි හොඳටම දන්නවා අපේ රටේ ආදරණීය නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමත් මේ විදිහටම මානවහිමිකම් කවුන්සිලයට ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම ඊට පසු කාලයේදී තවත් නායකයෝ එහෙම ගිහිල්ලා තිබෙනවා. මම හිතනවා ඇත්තටම මේ නිතරම මානවහිමිකම් කවුන්සිලයට ගිහිල්ලා සාකච්ඡා කරන්නේ නැතිනම් යම් යම් අවනඩු ඉදිරිපත් කරන්නේ ලංකාව පැත්තෙන් ගත්තොත් එහෙම සමහර වෙලාවට සමල්ලාට උතුරු ජීවත්වන යුද්ධයෙන් බැටකාපු ඒ අහිංසක ජනතාව ගිහිල්ලා තමන්ගේ අවනඩුව මානවහිමිකම් කවුන්සිලයට වාර්තා කරනවා. එයින් සාධාරණයක් පතනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට අනිත් පැත්තෙන් ඒ කුටි සංවිධානයෙන් අසාධාරණ ලක් වෙච්ච අය පිළිබඳවත් මේ පැමිණිලි ඉදිරිපත් කරනවා සාධාරණ ඉල්ලනවා. ඇත්තම මම හිතනවා මේ මෙතන තිබෙන එක්තරා ආකාරයක යම්කිසි බෙදුම්වාදී උපනතියක්. ඒ කියන්නේ ජාතිවාදී තත්ත්වයන් මේ තුල යම් යම් තැන්වල සැඟවිලා තිබෙනවා. ඇත්තම මම විශ්වාස කරනවා අද තිබෙන අපිට තිබෙන අර්බුදය මේ ජාතිවාදයට එහා ගියපු ගෝලීය වගේම ඇත්තම ඊට වඩා පළල් අර්බුදයක් අපිට තියෙන්නේ.
අපිට අපි සියලුම දෙනාම ආර්ථික බංකොලොත්භාවයකට පත් වෙලා අපේ මානව හිතවාසකම් සියල්ල කඩ වෙලා තියෙන වෙලාවකදී අපේ රටේ මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තරය අමතලා මේ ජාත්‍යන්තරයේ අපට සාධාරණයක් නැතව ජාත්‍යන්තරයෙන් අපට සහායක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිවිසීම පිළිබඳව මම හිතනවා ඒක පුදුමයක් නෙමෙයි කියලා. මොකද ඇත්තටම මේක අපේ රට පැත්තෙන් බලනකොට අලුත් අත්දැකීමක් වුණාට මානව හිමිකම් කවුන්සිලේදී ආ බලනකොට සමහර තරුණ කණ්ඩායම් මේ මානව හිමිකම් කවුන්සිලේදී තමන්ගේ රට වෙනුවෙන් කතා කරන දේවල් දැක්කාම අපිට පුදුමයි හිතෙනවා චවිකා. ඒ කියන්නේ සමහරු ඇත්තටම තමන්ගේ රටේ නෙවෙයි මේ වෙනකොට ජීවත් වෙන්නේ නමුත් වෙනත් රටක ජීවත් වෙන්නේ. සමහර රටේ රටේ අර්බුද නිසා සමහර රටේ ඉඳ බෑ. අපි උදාහරණයක් දුන්න සුඩානේ ගත්තොත් සුඩානේ තුල සමහර රටේ මේ අය රටෙන් වෙනත් රටකට ගිහිල්ලා එංගලන්තයට වෙනත් රටකට. නමුත් ඒ රටේ ඉඳගෙන සුඩානේ පිළිබඳව කතා කරනවා මානව හිමිකම් කවුන්සිලයට ඇවිල්ලා. ඇත්තටම චවිකා මගේ නිවස තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ කිරිබත් කැමරගෙන ග්‍රාමයේ. මගේ නිවස එක පැත්තක් තිබෙනවා පොත්තපිටිය ග්‍රාමය. ඒ කියන්නේ ඒ පැත්තේ දියණියක් තමයි අවුරුදු 21ක් තරුණ වයසේ ඉන්න දුවක් තමයි චමුදි ජයරත්න. ඇය ඔබ දන්නා ආන්දෝලනාත්මක විදියට ඖෂධයක් ලබා දීම තුළ ඇය මරණයට පත් වෙනවා. මේ රටම කතා කරනවා. අවාසනාවන්ත විදියට. චවිකා ළඟ අතරේ තියෙනවා ගන්නෝරුව කියන ගම්මානේ. ඒ ගමේ මදුෂිකා දියණිය සඳුනි කියන මව තරුණ මව ඇය මරණයට පත් වෙනවා තමන්ගේ දියණිය උපදින්න ඉන්න වෙලාවේදී. ඒත් අර බියුටි වැකෙන් කියන එන්නත ලබා ගැනීම තුළ ඇය මරණයට පත් වෙනවා. අපි දන්නවා ඒකත් විශාල ආන්දෝලනයක් ලක්ුණා. අද අපි ඒකන කරුණු හොයලා බලනවා වෛද්‍යවරුත් නොඋනත් මම කියවපු මම තීරුම් ගත්ත දේවල් අනුව මේ මරණ දෙක විතරක් නෙවෙයි මේ වගේ මට රාශියක් සිද්ධ වෙනවා. මට මේ අපේ කාලේ ඉතාම ගුවන් කාලේ සීමිත නිසා මේකින් එක මරණ පිළිබඳව අපිට කතා කරන්න මේක ඇත්තටම මේ මරණ පරීක්ෂණයක් නෙවෙයි. නමුත් මේ මරණයන්ගෙන් අවසාන ඉතුරු වෙලා තිබෙන්නේ අර දරු දෙදෙනෙකුට ගන්නෝරුවේ සඳුනි මදුෂිකාගේ ඒ අලුත උපන්ගේ දියණියට ඒ වගේම කලින් හිටපු අනිත් දියණියට ඒ දරුව දෙදෙනාට අම්මා කෙනෙක් නැති වුණා. කළුපාන ඒ තරුණ මහත්මයාට තමන්ගේ බිරිඳ ආදරණීය නැති වුණා. අද ඒ ගෙදර ඉන්න දෙමව්පියෝ දෙන්නට ජීවිතුන් අතරේ ඉන්න දුවක් නැති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ චමෝදි ජයරත්නගේ තත්ත්වයත් ඒ වගේමයි. ඒ චමෝදි ජයරත්නගේ නිවස ඉස්සරහා ඇය තම ව්‍යාපාරයක් පටන් ගන්න අර මැරුණු තේ දඩු ගෙනල්ල ඉවරලා ගෙදර ලස්සනට ඒව පාට කරලා එයා ව්‍යාපාරයක් පටන් ගන්න කුළුඳුනේ පටන් ගත්ත උත්සාහයක් අපිට ගෙදරට යනකොට දකින්න පුළුවන් වුණා. අදේ මැරුණු තේ ගස් එහෙමම තියෙනවා. නමුත් මැරුණු ඒ කියන්නේ ජයරත්න ඒ දියණිය අද ජීවිතය සමුගෙන ගිහිල්ලා තියෙනවා. ඒකම බොහොම ආන්දෝලනාත්මක තැනකට පත් වුණා. ආදරණීය දුවක් නැති වුණා. මම කියන්නේ මේ වගේ කතාවකදී මෙහෙම කතා ගොඩක් තියෙනවා. මේ කතා සියල්ලම අපේ හදවත් තුළ හැම වෙලාවෙම බුරබුරා පැන නගිනවා. අපි පාර්ලිමේන්තුවට ආවේ මේ වගේ මිනිසුන්ගේ අයිතිය දෙනවා කියලා. අයිතිය දෙන එක කොහොම වුණත් මේ මිනිසුන්ගේ අයිතිය වළඳන්න වෙලා තිබෙනවා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ කතා කරපු අවස්ථාවල පාර්ලිමේන්තුව අපිට දක්ව ප්‍රතිචාර ඔබේ නාලිකාවල ඉතා මනරම් විදිහට ඒවා පෙන්නවා. පාර්ලිමේන්තුවේ අපි පළවාරණ කතා ඒ නිසා මේ කතාව කොහෙර ගිහිල්ලා කියන්න ඕන. හැබැයි ඒ කියන කතාව රටට සහ මිනිසුන්ගේ ප්‍රගතියක් අත් වෙන විදියට. ඒ නිසා මානව හිමිකම් කවුන්සිලයට යන්න මම අදිස්ථාන කරේ පෞද්ගලිකව මන්ත්‍රීවරයෙක් විදියට. මගේ වගකීම ඉතිහා තියෙන නිසා. ඒත් තව නිම නෑ. තවත් මේ කතාව දිගුවක් තියෙනවා. අපිට කියන්න පුළුවන් ද දැන් ඔබතුමා මේ විදියට ජිනීවා ගිහිල්ලා කුමන පාර්ශවයන්ද හමුුනේ මේ ගැටළු ඉදිරිපත් කරන්නට? අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඇත්තටම චාවිකා මම ජිනීවා වලදී මට අවස්ථාව ලැබුණා. ඇත්තටම අපේ ගමනේ අවසානයේ තව ඉවර නැහැ. මොකද 28 වෙනිදාත් මට තවත් කතාවක් එහෙම නැත්නම් ඇමතීමක් තිබෙනවා. වැඩසටහන් කීපයකට මේ සම්බන්ධ වෙන්න තිබෙනවා. නමුත් ඇත්තටම ලොකු ගැප් එකක් තියෙන නිසා මම නැවත පැමිණියා. එතකොට මම කියන්න ඕන අපේ අන්ත මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රධාන වශයෙන්ම මම අවධානය යොමු කරේ අපි සියලු දෙනාගේම කඩ වෙලා තිබෙන සෞඛ්‍ය පිළිබඳව මේ මානව අයිතිවාසිකම. ඒ කියන්නේ අද මිනිසුන්ට ප්‍රමිතියෙන් තොර ප්‍රමිතියක් තියෙන ඖෂධ ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒක මම කියනවා දෙවන්ත රජයේ අඩුපාඩුව බරපතල තත්ත්වයක් තුළයි මේ අසාධාරණ විදිහට මහජනතාවට මේ ඖෂධ බාල වර්ගය ලැබෙන්නේ ලබා දෙන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේදී අපිට තියෙන යන්ත්‍රෝපකරණ ප්‍රමාණය ඒ ප්‍රමාණය අක්‍රිය වෙලා බලධාරීන් ඒවයේ මුනිවත රැකමින් ඉන්නවා. ඒ වගේම තමයි මේ සෞඛ්‍යංශය අපිට අනාගතයේ බරපතල අවදානමක් තිබෙනවා.
ඒකට අපේ රටේ ඉන්න සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු නොවුනට මෙරටේ වෛද්‍යවරුන්ගේ පද්ධතියත් හෙද නිලධාරීන්ගේ සහ ඒ අවශ්‍ය කරන නිලධාරීන් ඉත බරපතල විදියට ලබන මේ නොබෝ අනාගතයේදී අපෙන් විය කියලා යනවා ඒක ඉවත් වෙලා යනවා අපිට පර්යන්තරවල් වැහෙන දවසක් එනවා එතකොට මේ විදියට මේ தත්ත්වය ඉත බරපතල தත්ත්වයක් නිසා මේ ගැන තමයි මම මානවකම් කවුන්සලයේ ඒ සමාන්තර සැසිවාර ගණනාවකදී මේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන ලෝකයේ මේ බලවත් නැත්තම් එවැනි කොමසාරිස්වරුන්ට මේ අයට පෙන්වලා දුන්නා මේ රට පත් වෙලා තියෙන්නේ ඉත බංකොලොත් தත්ත්වයකට ආර්ථික වශයෙන් ඒකේ දිගුවක් විදියට අපේ දරුවන්ට ඖෂධ නැහැ අපේ දරුවන්ට අවශ්‍ය ඉන්නත් ලැබෙන්නේ නැහැ ඒ නිසා ඒක අවධාරණය කරා ජාත්‍යන්තර ප්‍රජාව මේ ගැන දැඩිව සැලකිලට ගන්න කියලා මේ 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 අර්බුදය පහුගිය ආණ්ඩුවේද ඊට කලින් ආණ්ඩුවේද නැත්නම් වැඩවසම් කාලේ අපි කද්ද කියලා අපිට හොයන්න වෙලාවක් නැහැ විත්තිකරුවා හොයනවට වඩා අද සියලු මේ මේ මිනිසුන් පැමිණි කරුව බවට පත් වෙලා මේ මහමොළ කරුව හොයන එකට වඩා මේ ඇයට විසඳුමක් ලබා දෙන තැනට අපි ඇවිල්ලා තිනවා ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරේ මේ කාරණාව මේ මේ ඇයට හේතු ගන්නන්න කරුණා කරලා මේ ජාතිවාදී කෝණ වලින් මේ රටේ කොටසකට වඩා ප්‍රබල පළල් විදියට මේ මහ ජනතාවට මේ සෞඛ්‍ය පිළිබඳ අයිතිවාසිකම් ලබා දෙන්න කියලා. ඒත් එක්කම අපි කියා හිටියා ක්ලයිමේට් චේන්ජස් කියන මානව අයිතිවාසිකම් පිළිබඳව ඒ උප නැතිනම් ඒ සමාන්තර සාකච්ඡාවකදී ඒ සාකච්ඡාවදී අපි පෙන්වලා දුන්නා ලෝකයේ අනිත් රටවල් වගේම පරිසරය පිළිබඳව දැවැන්ත අවධානම් තියෙනවා. දැන් මම ජීවත් වෙන ඔබ මට පස්සේ ප්‍රශ්න කරොත් අතරම හන්තාන කියන්නේ ජලපෝෂිත ප්‍රදේශය. ඒ වගේම නකල්ස් කඳුපන්තිය කියන්නේ මේ මහනුවරට විතරක් නෙමෙයි මේ රටේ සමස්ත මහවැලි ගඟත් එක්ක බැඳුණු ජලය මේ රටට ලබා දෙන ජලපෝෂක ප්‍රදේශය. අද දැවැන්ත අර්බුදයකට ලක් වෙලා තියෙනවා හන්තාන වන අඩවිය. ඒකේ විවිධ කරුණු පදනම් කරගෙන කැබලි වලට කඩලා මේ ජලපෝෂිත ප්‍රදේශය විනාශ කරන දැවැන්ත අවධානමක් තියෙනවා. ඒ වගේම තමයි මහවැලි ගඟ වියැකෙන දවසක් පිළිමත අපිට කතා කරන්න වෙනවා අනාගතයේ අපි අකමැති වුණා. මොකද මහවැලි ගඟේ හක්කිද කියන ලෝක උරුම ඒ තා වැදගත් හෙක්ටයාර 69ක අද සමහර හෝටල් කර්මාන්ත දිදි වෙනවා. අපි මේ වෙනකොට මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක නඩු 52කට වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. නමුත් මේ බලධාරීන්ගේ අවධානයට යොමු කරන්න නසීර් අහමඩ් මැතිතුමාට ඒ වගේම මහින්ද අමරවිර මැතිතුමා පරිසර අමාත්‍යවරු එතෙන්ද කියලා ඇස් දෙකට පෙන්නවා මේ වෙන විනාශය පිළිබඳව. ඒ නිසා මේ පරිසරය පිළිබඳ අයිතිවාසිකම් අපේ නැති වෙලා යනවා. ඒ නිසා අපිට සිද්ධ වුණා ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයේට මේ වගේම පරිසරය පිළිබඳව සාකච්ඡා කරන මණ්ඩපවලදී ඒ වගේම තමයි විශේෂයෙන්ම අපට අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ඒ ඒ ආයතන ජිනීවාවල පිටලා තියෙන්නේ ඒ ඇන්ඩ්‍රා ෆිලිප්ස් කියන මැතිනියත් හම්බ වෙලා ජාත්‍යන්තර කටයුතු පිළිබඳව තානාපතිතුමිය මෙයට පෙන්වලා දුන්නා පාර්ලිමේන්තුව තුල අපිව පාවිච්චි වෙන්නේ නැහැ චවිකා චවිකා අපි පාසල් අධ්‍යාපනයේ පස්සේ විශ්වවිද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතනවල යමක් ඉගෙනගෙන අපේ අනාගත කාලේ මහ රටේ මහ ජනතාවට සේවයක් කරන්න පාර්ලිමේන්තුවට පැමිණි අපි ආණ්ඩුවේ කාලයේ හිටියා. නමුත් අපිට සම්මත නොවුණු අසම්මත දේවල් පාලකයෝ කරන්න පටන් ගන්නකොට අපිට පුළුවන්කමක් නැහැ. එහෙයි කියලා දෙන දේවල් කාලා වෙන දේවල් බලාගෙන ඉන්න. ඒ නිසා අපිට හෘද සාක්ෂි දෙකඟවයි මේ ගමන ආවේ. ඒ නිසා අපිට වෙලාවකදී වෙනස් තීන්දුවකට යන්න සිද්ධ වුණා. අපි වෙනස් වුණා නෙවෙයි. ඔවුන් වෙනස් වුණ නිසා අපිට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වුණා. පාලකයන්ට මුරණ්ඩු තීන්දුව ගන්න අපිට දෙන්නේ නැහැ චවිකා. අපි දන්නවා අපි පොඩි මිනිස්සු. අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේද මානවකම් කවුන්සිලර කරන්න දෙයක් තියනවාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා මේක ආරම්භයක්. ඒ නිසා දැවැන්ත ගල් පර්වත බිදදාන්ට ඒ තරම් සයිස් එකේ අපිට නියන් කටු අවශ්‍ය වෙන්නේ නැහැ චවිකා. අපිට කුඩා නියනකින් අපිට පුළුවන්කමක් ඇති වෙනවා ඒ දැවැන්ත තත්ත්වයකුත් වෙනස් කරන්න. ඒ නිසා අපි අන්තර් පාර්ලිමේන්තු සංගමයේදී පෙන්වලා දුන්නා පාර්ලිමේන්තුව තුල අපෙන් වැඩ ගන්නෙ නෑ. කෝප් කමිටුව කියලා තියෙනවා, කෝප කමිටුව කියලා තියෙනවා, ඕවර්සයිට් කමිටු තියෙනවා. මේ කිසිදු කමිටුවකට අපි වගේ විපක්ෂයේ මන්ත්‍රීවරු සෑහෙන ප්‍රමාණයක් ලබා ගන්නෙ නෑ. ඒ වගේම පාර්ලිමේන්තුවේ බිස්නස් කමිටුව තියෙනවා. ඒවත් අපි ගන්නෙ නෑ. ඔබතුමාට පුංචි බාධා කිරීමක් කරනවා අපි එතනට එනවා ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්නට. ඊට කලින් මං අහන්න කියලා හිතුවා දැන් ඔබතුමා බොහෝ දෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ තනි පුද්ගලයෙක් මේ වගේ ජිනීව වගේ තැනකට ගිහිල්ලා මේ මහා පිරිසක් මැදට මේ වගේ තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ ජනතාව වෙනුවෙන් මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ඇත්තටම නිසි විසඳුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවද? තනි පුද්ගලයෙක් කොහොමද මේකට පිළිතුරු හොයන්නේ? अंगविकल
උදව් කරන්න කියන පදනමින් තමයි එක්සත් ජාතික මානවකම් කවුන්සිලය හදලා තියෙන්නේ. හැබැයි ඒක ක්‍රියාකාරීත්වයේ ඇත්තට මේක කරනවාද කියලා විවාදයක් තියෙනවා මම පිළිගන්නවා. හැබැයි අපේ රටේ මිනිස්සු හැම කෙනාගේම කකුල කැඩලා තියෙන්නේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ මිනිස්සු ජීවත්ව අරගලයක දැන් ඉදිලා ඉන්නවා. මේ අරගලේ විලාමේ පෞද්ගලිකව අපිට ගිහිල්ලා කතා කරන්න පුළුවන් මණ්ඩප තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ මානවකම් කවුන්සිලය කියපුවාම මම දකපු විශේෂත්වයන් කීපයක්. එකක් තමයි රටවල් තමත් රටවල් වෙනුවෙන් කතා කරනවා. මම ගියේ රටේ නිල නියෝජිතය විදිහට නෙවෙයි. ඒ කියන්නේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නිල නියෝජිතය විදිහට නෙවෙයි. නිල නියෝජිතය විදිහට ඇත්ත වශයෙන්ම පැමිණ හිටියේ කරුණාතිලක මැතිනිය. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානවකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ තානාපතිතුමිය සායේ පිරිසක් ගියන් හිටියා. ඔවුන් තමයි රට නියෝජනය කරමින් ගියේ. එතකොට ඇත්තටම ඒ රට නියෝජනය කරන යන කණ්ඩායම වගේම තවත් තිබෙනවා රාජ්‍යනෝන සංවිධානවලට ඉදිරිපත් වෙන්න පුළුවන් ඉදිරිපත් වෙලා තමන්ගේ දුක් ගැන විල කතා කරලා කියන්න පුළුවන් එසම මම ඒ කොටසින් තමයි මේකට ඇතුළු ප්‍රවේශ වුණේ ඒ ප්‍රවේශයත් එක්කම තව අවස්ථා තියෙනවා ඒ කියන්නේ මේ සෞඛ්‍ය පිළිබඳ මානවයිතිය වෙන්න පුළුවන් පරිසරය පිළිබඳ මානවයිතිය වෙන්න පුළුවන් ඒ අයිතියෙන් ගැන කතා කරන සමාන්තර සැසිවාරවලදී අපේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට වැදගත්ම දේ මම දැන් කවුම හැමුම්කන් දුන්න අපේ හඬට අපේ කතාවට පාර්ලිමේන්තුවේදී අපි වනජීවි ප්‍රශ්නේ කතා කරනකොට මම අපේ හඬ සැරයි කියලා ඒ හඬ මර්ධනය කරන අපි එළවදාන වෙලාවේ ඒ හඬට ඇහුම්කන් දුන්නා. ඒ හඬ ඇහුම්කන් දීලා ඊළඟ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී සමාලෝචනයේදී මම හිතනවා ඒ හඬට ඇහුම්කන් දීපු තැනක් තියේ රජයට අපි කියපු දේ ප්‍රාණවත් හඬ නගන්න ඔවුන් ඒක සාක්ෂියක් විදිහට පාවිච්චි කරා කියලා මම හිතනවා. රටට යහපතක් කියලා මම හිතනවා. මන්ත්‍රීතුමා එදා ඔබතුමාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔබතුමා බොහෝ පිරිසක් ආදරය කරන ගුරුවරයෙක් ඒ වගේම නීතිඥවරයෙක් ඒ හැසිරීම සම්බන්ධිනුත් බොහෝ දෙනා විවේචනාත්මක මුඛයෙන් කතා කරනවා. ඒ පිළිබඳව ඔබතුමාට කියන්නට අදහසක් ඇති. ඔව් ලක්ෂ්‍ය ඇත්තටම මම හිතනවා මගේ හැසිරීම පිළිබඳව මම හිතනවා මගෙන් ලක්ෂ සංඛ්‍යා දරුව ප්‍රමාණයක් ඉගෙන ගත්තා. මහනු දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මේ තදාසන්න දිස්ත්‍රික්කවල අද මේ නාලිකාව දිහා බලාගෙන අහගෙන ඉන්නවා ඇති. මම හිතනවා ලක්ෂ්‍ය ඇත්ත වශයෙන්ම අපේ දරුවෝ නැත් අපේ රටේ මිනිස්සු කනගාටු වෙන්න ඕන නැන්නේ දුක් වෙන්න ඕන නැන්නේ අල්ලස් නඩුවකට එහෙම නැත්නම් කප්පන් අරගත්ත මහාධිකරණේ තීන්දුවක් දුන්න නඩුවකට අපේ වසන්ත යාප බණ්ඩාර මන්ත්‍රීතුමා ලක් වෙලා තියෙනවනම් රටේ මිනිස්සු දුක් වෙන්න ඕන මේ වගේ මාධ්‍යකට ඇවිල්ලා කතා කරන එක ගැන ලැජ්ජයි කියලා පාර්ලිමේන්තුවේදී අපට ලැජ්ජබිය තියාගෙන කතා කරන්න වැඩ කරන්න අපිට ශික්ෂණයක් ඇත්තටම අපේ උගන්වපු ගුරුවරු අපිට දීලා තියෙන කියලා මට හිතෙනවා නමුත් එදා පාර්ලිමේන්තුවේ වෙච්ච සිද්ධියේ තිරෙන් පිට තිබ්බ කතාව බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් ගොඩනැගුවා වනජීවි ප්‍රශ්නේ. වනජීවි ප්‍රශ්නේ චවිකා ලක්ෂී කොළඹ ඉන්න ගොඩක් අයට ඒ තරම් ලොකුවට දැනෙන්නේ නැහැ. කෙහෙල් කණක් හදාගෙන නැත්නම් කෙහෙල් ගහක් හදාගෙන ඒ කෙසෙල් කණ කපාගෙන මාසයක් ජීවත් වෙන මේ මුදලෙන් ඉන්න මිනිස්සු නුවර අපේ පැත්තේ ඉන්නවා. ඒ වගේම පොඩිවට සාධික ගස් ටිකක් හදාගෙන මේ අස්වැන්නෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. කුඹුරේ සමහර වෙලාවට පොඩි අස්වැන්න නෙලාගෙන ඒකෙන් කන්නෙම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට ඔබ දන්නවද මහාචාර්ය අශෝක දංගොල්ල පර්යේෂණයක් කළා. මේ කණ්ඩායම කියනවා ලංකාවේ වනජීවීන්ගෙන් වන හානියෙන් වෙන පීඩාවෙන් වෙන මේ ලොස් එක රුපියල් බිලියන 30කට වැඩි කියලා. අපේ රටේ පේයි ටැක්ස් එකෙන් බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 100ක්. ඒ කියන්නේ පේයි ටැක්ස් එක ගහන්න ඕනේ නැහැ මේ වගේ අපිට සමහර ආදායම් මාර්ග රැක ගන්න පුළුවන් නම්. වනජීවී අමාත්‍යතුමේ කොච්චර දුක් විඳලාද කොච්චර අඬලාද ජනාධිපතිතුමාට කියලාද ඔය අමාත්‍යංශයේ ගත්තේ කරු පවිත්‍ර වන්‍යාරච්චි මැතිනේ එහෙම ගත්ත තනතුරක් මෙරටේ මිනිස්සුන්ට වෙනුවෙන් වනජීවීන්ගේ මේ ප්‍රශ්නේ වෙනුවෙන් කවදද තීන්දුවක් ගන්නෙ මම පළවෙනි ප්‍රශ්නේ ඇහුවා මේ අලි මිනිස් ගැටුමත් එක්ක ඇඳුණු ප්‍රශ්නයක් මම ඇහුවා දෙවෙනි ප්‍රශ්නේ මට ස්ථාවරණුගේ අහන්න තිබුණා දෙවෙනි ප්‍රශ්නේ අහනකොට ඒකට ඉඩ දුන්නා නියෝජ්‍ය කතානායකතුමා අවසානයේදී අගමැතිතුමා කරපු කතාව මේ තර්ජනය වර්ධනය වෙනවා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියනවා 10යි 30න් පස්සේ කිසිම මන්ත්‍රවරයෙකුට උත්තර ප්‍රශ්නකට අමතර උත්තර දෙන්නේ නැහැ කියලා.
මේ වගේ තග දානකොට නියෝජ කතානායකතුමාට එතුමා ඇත්ත වශයෙන්ම විචිත්‍ර වෙනවා. ඒ වෙලාව ප්‍රයෝජනට අරගෙන පවිත්‍ර වන්නේ අරචිමැතිනි මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ දෙවන ප්‍රශ්නේ උත්තර දෙන්න නැතුව මම බැගපත්තෝ ඉල්ලද්දි පාර්ලිමේන්තුවේ හැරදාලා යන්න යනවා. ඒදි මම කිව්වා මේ කතා කරන්නේ මහජනතාවගේ ප්‍රශ්නයක්. මේක තා මේ ප්‍රශ්නේ දාන්න අවුරුදු දෙකකට කලින් දැම්ම ප්‍රශ්නයක්. මොකද එතුමියත් එක වෙනත් සාකච්ඡාවක් දාපු ප්‍රශ්න අහලා තියෙනවා. එතුමිය දුන්න මුරණ්ඩු උත්තර ගැන අපි සෑහීමකටපත් උනේ නැහැ. ඒ නිසා අපි ඒ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ නගනකොට මෙතුමියේ පාර්ලිමේන්තුවේ විවාදයට යනවා. ඔබ හිතන්න විපක්ෂ මන්ත්‍රීවරයෙකුට කන්නලව් කරන මහජනතාව ඇවිල්ලා ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ අහන්න කියලා. ඒ ප්‍රශ්නේ හද්දිත් උත්තර දෙන්නේ නැත්තම් මුරණ්ඩු වෙනවා නම් අමාත්‍යවරු උත්තර නැත්තම් මහජනතාවට ප්‍රශ්නේ උත්තරයක් දෙන්න අපිට ඊළඟට කියන්නේ ළමයි වාඩි වෙන්න කියලා කීකරුකමට වාඩි වෙනවා වගේ අපි අර අමාත්‍යවරයෙක්ට කීකරු වෙලා හීලා වෙන්න කියලා කියන්නේ. ආණ්ඩුවේ හීලා වෙච්ච මන්ත්‍රීවරු ඉන්නවා. අපිටත් පහුගිය කාලේ කිව්වා හීලා වෙලා හිටපියව් කියලා. ඒස ආරක්ෂි මම එකක් කියනවා. එහෙම හීලා වෙන්නේ නැහැ. මහනුවර අභිමාදව ජනතාව මාව පාර්ලිමේන්තුවට එව්වේ මේ නායකයොන්ට හීලා වෙලා දෙන දේවල් කාලා වෙන දේවල් බලන්න ඉන්න නෙවෙයි. ඒස එම්සිගේ ගෞරවය තියන්න ඕන. මට 1 ලක්ෂ 9000 ඡන්දය දුන්න මහනුවර මිනිස්සු. ඒ මිනිස්සුගේ හෘද සාක්ෂිර මම අදත් වග කියන්න ඕන. ඒ නිසා මම මේ වෙලාවේ නොහික්මුණා කියලා ඔබට පේනවා ඇති. හැබැයි එකක් මතක තියාගන්න. කිසි තැනකදී මම මයික් කැඩුවේ නැහැ. මම කිසි තැනකදී මිරිස්තුඩු ගැව්වේ නැහැ. කිසිම අසභ්‍ය වචනයක් කතා කරේ නැහැ. හැබැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියනවා ඔබ ගුරුවරයෙක් විදියට මේ උඩ ඉන්න ළමයිට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? මේ ළමයි මේ වෙලාවේ ගියාන්නේද කියලා. මම දැන් තවත් ඇමතිවරයෙක් කිව්වා ඔය වගේම කතාවක්. මම කියන්නේ චවිකා ළමයි දන්නවනම් ඒ කියන මහත්තයා මහාධිකරණෙන් තීන්දුවක් දීලා තියෙනවා කප්පන් අරගත්තා කියලා. කොච්චර ළමයි ලැජ්ජ වෙනවද ඇද්ද නේද? ඒ හින්දා ලැජ්ජ වෙන්න ඕන මේ වගේ දේවල් වලට. ජනතාව වෙනුවෙන් සටන් මගට පණේ යන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ ලක්ෂි. ඒ නිසා ලක්ෂි මට දුන්න දඬුවම ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් මම බාරගත්තා. මම එළියට දැම්මා. පත්‍ර වල දාලා තිබ්බ වසන්ධ්‍යාම පාර්ලිමේන්තුවෙන් තොට්ට කියලා. ඒක බලලා මගේ මවත් මට ගොඩක් දුස් කිව්වා. අම්මලාට තේරෙන්නේ නෑ චවිකා. නමුත් ඒගේ යුගයයි අපේ යුගයයි වෙනස්. අද මිනිස්සු තමන්ගේ ප්‍රශ්නේ කියන්න බැරුව තමන්ගේ ප්‍රශ්නේ තමන්ම කියා ගන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ සම්මහජන මන්ත්‍රීවරු විදියට අපේ නම්බුවට වඩා රටේ මිනිස්සුගේ ප්‍රශ්නේ වැදගත් වෙනවා. ඒ නිසා නම්බුව පැත්තකට දාලා අපිට සිද්ධ වුණා කතානායකතුමාට කියන්න නියෝජ කතානායකතුමාට අර අගමැතිතුමා දාන තග තේරෙන්නේ නැද්ද? අර ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක කරන තග තේරෙන්නේ නැද්ද කියලා. ඒක සමානලට සැර වැඩි ඇති. ප්‍රස්සත් ඒ තරම්ම සැරයි චවිකා. ඒ ඉන්න සැරට වැඩ කරන්න වෙන්නේ අපිට නෙවෙයි. මෙලට පාලකයන්ගේ ගතිබවතුන් එක අපිට සිද්ධ වෙන එතෙන්ට යන්න. ඔබතුමා සඳහන් කරන්නේ කියන්නේ මේ පාර්ලිමේන්තුව තුල මහජන නියෝජිතයින් විදියට විපක්ෂය නියෝජනය කරන නියෝජිතයින් විදියට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් පාර්ලිමේන්තුව තුල නැහැ කියලා ඔබතුමාට. පැහැදිලිවම චවිකා ඔබ කල්පනා කරන්න පාර්ලිමේන්තුවේ විපක්ෂය අපිට පහුගිය අනුපාතික ජනාධිපති ඡන්දෙදී ඡන්ද ලැබුණ 82ක් ලැබුණා. එයාලට ලැබුණ ඡන්ද 134ක්. අපිට 140යි එයාලට 160යි. නමුත් පාර්ලිමේන්තුව අවස්ථාවවලදී අපිට ඔබ කතා කරන හැමදාම ඔබ කල්පනා කරලා බලන්න ඔය ඔය කතාවල හම්බෙන විනාඩි 3යි විනාඩි 4යි විනාඩි 5යි අපි නැගිටලා ඉඳ ගන්නකොට විනාඩි 2 3ක් ගිහිල්ලා ඉවරයි. ඒතර මේ රටේ මහජනතාවගේ ප්‍රශ්නයකට ආපහු අපි ගෙදර යන්න කියලා කියන්නේ. ඒ නිසා අපට අවස්ථාවල් දෙන්නේ නැහැ චවිකා. ඒ නිසා පාර්ලිමේන්තුව තුල අපට ඒ කෝපා කෝප් වගේ වෙනත් කමිටුවල වැදගත් කමිටුවකට අපි යොමු කරන්නේ නැත්තම් අපට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ ගෙනියලා මිනිසුන් උත්තරයක් නැත්තම් මේ ප්‍රජාතන්ත්‍ර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද තියෙන මහජන සේවය. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ අවස්ථාව සමහරව පැහැර ගන්න. ඒ අපි වෙනුවෙන් නෙවෙයි චවිකා, රටේ ජනතාව වෙනුවෙන්. හොඳයි මම හිතන්නේ රටේ ජනතාව වෙනුවෙන් ඔබතුමාලා මේ සෞඛ්‍ය ගැටලුව රටිනුත් එහාට ගෙනහිල්ලා මේ විදියෙ දෙයක් කරන්න සූදානම් වෙන්නේ සමස්ත ජනතාවගේ යහපත අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්. මම ආයෙත් වතාවක් මේ සෞඛ්‍ය ගැටලුවට එන්නට කල්පනා කළා ඔබතුමාගෙන් මම අහන්න සූදානම් වෙන්නේ. දැන් ඔබතුමාලා දැන් මේ විශ්වාස භංගයක් ගෙනල්ලා ඇමතිතුමා දුරෙන් අයින් කරන්න කියලා එහෙම ඒ වගේ තත්වකටත් ගියා. කොහොම හරි ක්‍රමයකින් මේ සෞඛ්‍ය ගැටලුවට විසඳුමක් ගෙනීමේ අරමුණෙන් ඔබතුමා හිතනවාද මේ අමාත්‍ය දුරේ වෙනස් කිරීමෙන් පමණක් මේ ඇමති පුටුව ඇමති ධූරය මේ පුද්ගලයා චරිතය වෙනස් කිරීමෙන් පමණක් මේ රටේ උඩුදුවන මේ සෞඛ්‍ය ගැටලුවට විසඳුමක් හොයන්න පුළුවන් වෙයි කියලා? ඇත්තටම චවිකා අපි රටක අපි කරන්න ඕනන්නේ පාලකයෝ මාරු කරන එක නෙවෙයි. මම මේක 100,000ක් පිළිගන්න කතාවක්. අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ පාලකයෙක් මාරු කරලා අපි රට උත්තරයක් ගන්න. නමුත් ඇත්තටම අපි කරන්න ඕනන්නේ මේ ක්‍රමය මාරු නැත ක්‍රමයක් හදන එක. ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තරයක් හදන ක්‍රමයක් හදන එක, සිස්ටම් එකක් හදන එක.
අපලට තාම අවුරුදු 72යි නෙමෙයි මේ 2500 අවුරුද්දක් ගෙහෙලා අපිට තාම අපිට ක්‍රම හදා ගන්න බැරි වෙලා තියෙනවා අධ්‍යාපනයේට සෞඛ්‍යයට ප්‍රවාහණයට හැම තැනකම ක්‍රමයක් හදා ගන්න බැරි වෙලා තියෙනවා ඒ නිසා අර කියනවා වගේ අපි ක්‍රමයක් හදුවත් ඕන පාලකයෙක් කියලා ක්‍රමයට අනුගතව වැඩ කරන්න ඕන පාලකයා මරුණට කමන්නේ ක්‍රමේ මැරෙන්නේ නැහැ ඒ නිසා සිස්ටම් එකක් හදා ගන්න අපි තාම වෙහෙසනවා මහන්සි වෙනවා දැන් මෙතන මේකදී විශ්වාස බංගෙන් පස්සේ මේ අමාත්‍යවරයා අයින් වෙයි ඊට පස්සේ අලුත් අමාත්‍යවරයෙක් වෙයි ඊට පස්සේ ආපහු එයත් අර මේ විදියටම යයි කියලා ඔබ මතයක් ඉදිරිපත් කරන එක හරියි මම කියන්නේ චවිකා අපිට මේක ක්‍රම සිස්ටම් චේන්ජ් එකක් හදා ගන්න කම් මේ ඉන්න මිනිස්සුන්ට මේ විදියටවත් බලපෑමක් කරන්නේ නැති වුණොත් මේ මිනිස්සු කරන අනර්ථය ඔබ බලන්න දැන් ඔබ නිකන් හිතන්න මට උදාහරණ ගොඩක් තියෙනවා මං ගිනල්ල මෙතෙන් මේ උදාහරණවල තියෙන ඒවා මේ මේ දැනට තියෙන මේ ක්‍රමයේ තුල තියෙන දූෂිත ක්‍රම වලින් රිංගලා ගිහිල්ලා පාලකයෝ සෞඛ්‍ය බලධාරියෝ අමාත්‍යවරයා කරන ගනුදෙනු ප්‍රමාණය කියලා නිම කරන්න බෑ මම කීපයක් විතරක් ඔබට කියන්න අර සඳුනි මදුෂිකා ගන්නෝරුවේ මැරුණේ අසාධාරණ විදිහට මැරුණේ එයාට රෙජිස්ට්‍රේෂන් වල ඒ කියන්නේ කල්ලිකුත් වෙලා තිබ්බ ආයතනයක් තමයි බියුටිව කියන එන්නත ගෙනෙන්නේ ඒ බියුටිව ගේන එන්නතේ ග්ලූකෝස් ප්‍රමාණය අඩුයි කියලා කියනවා එස්ටි මහාචාර්ය එස්ටි ජයරත්න. ඒ කියන්නේ එන්එම්ආර්ගේ සභාපති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හොදි වලට ලුණු වඩු වුණාට පස්සේ ඒ හොදි මේ 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 අනුභව කරා කියලා මිනිහා මැරෙන්නේ මොකවත් වෙන්නේ නැහැ. හැබැයි අර ඖෂධ එක ඒ ඖෂධේ සාන්ද්‍රණය වෙනස් වුණ ගමන් මිනිහගේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි සිද්ධ වුනේ අර මේ සඳුනිගේ මරණයට හේතු වුනේ. මම කියන්නේ ඔබ දන්නවා අද ඇස්සන්ද වෙච්ච අය ගණනාවක් ඉන්නවා ඒ ඇස්සන්ද වෙන්න බලපාපු හේතුව ඔබ දන්නවා ඒ ඖෂධය ලබා දීම නිසා කියලා ඒ වගේම තමයි ඔබ දන්නවා අර ඩයලයිසිස් කැප් මිනි කැප් ගෙනල්ලා මොකද උනේ කියලා ඒ මිනි කැප් ගෙනල්ලා අවසානේ උනේ ඒ වගේ නිසා මිනිස්සු 20කට වැඩි ප්‍රමාණයක් මරණයටපත් වුණා මම කියන්නේ මේ මේ ඔක්කොම උනේ කොහොමද මේ ඔක්කොම උනේ එන්එම්ආර් කියන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ එක සිදුරකින් අතුලට ගිහිල්ලා මේ අය කරන්නේ මොකද්ද? වැරදි ඖෂධ ගේනවා. එන්එම්ආර් එකේ මේක වැදගත් පනතක්. මේ පනතේ 58 වෙනි වගන්තියේ තියෙනවා. ඉතාලම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. සෑම ඖෂධයක්ම ප්‍රමිතියෙන් යුතුව ගේන්න ඕන කියලා නියමයක් මේකේ පනවලා තියෙනවා. ඒ නිසා ඒව ගේන ක්‍රමවේදයක් ඒකේ සඳහන් කරලා තියෙනවා. නමුත් මන්ත්‍රීතුමා ඔබ කියන විදිහට ඖෂධ නියාමන අධිකාරියේ අභිභවා යාමක් තිබෙනවාද විශේෂයෙන් ආර්ථික අර්බුදයේ කොටසක් විදිහට අපිට සෞඛ්‍ය අර්බුදයේ දකින්න පුළුවන්. ඒ හරහා ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් නිදසුන් ගණනාවක් තියෙනවා. ඇතැම් මේවා ඉතාමත් සංවේදී කාරණා. ඔබතුමා කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අභිභවමින් මේ සියලු දේවල් සිදු වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම ලක්ෂී මෙන්න බලන්න මේ මම එක උදාහරණයක් ඔබට මේ කියන්නේ. මේක උදාහරණයක් ඔබට කියන්නේ මේකේ මේ සඳහන් කරලා තියෙනවා request for your approval to issue waiver of registration for urgent needed item කියලා මේ වේ මකනේ ඒ කියන්නේ මෙයාලා ඉල්ලීමක් කරනවා ටෙන්ඩර් පටිපාටි වලින් තොරව මේ ඖෂධය ගෙන්නන්න වහාම ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා මේ 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 ඉල්ලීම කරනවා ඒතර ඉල්ලීම කරනකොට මේ සෞඛ්‍ය බලධාරීන් පල්ලෙහා එන්නමාරගේ චෙයාර්මන් කියනවා දැන් මේ රටේ ඖෂධ ඇත්තටම ලොකු හිගයක් තියෙන නිසා වහාම මේක ටෙන්ඩර් දාන්න වෙලාවක් නැහැ හදිසියෙන් ගේන්න වෙලා තියෙන කියලා. මේකේ ලක්ෂි කරන්නේ මේ කට්ටිය මේ කෘතීම හිගයක් මවාපානව නිර්මාණය කරනවා. කෘතීම හිගයක් නිර්මාණය කරලා ඉවර වෙලා ඒකත් අවසාන වශයෙන් මොකද කරන්නේ මේ ඖෂධය ගෙන්නන්න නැතුව ඉඳලා හිග වෙන්න තැනට ඇරලා වහාම කරන්නේ ටෙන්ඩර් දාන්න වෙලාවක් නැහැ දැන් ඉක්මනට ගේන්න ඕන කියලා මේ කට්ටිය ලියුමක් දෙනවා. ඊට පස්සේ අමාත්‍යවරයාට පුළුවන් මේ පනතේ 109 වෙනි වගන්තිය යටතේ අවස්ථාව තියෙනවා ටෙන්ඩර් දාන්න නැතුව හදිසි මිලදී ගැනීම කරන්න. ඒ හදිසි මිලදී ගැනීම කරන්න පනතේ දීලා තියෙන්නේ ව්‍යසනයකදී. එහෙම නැත්නම් එක පුජ්‍යලේකුට එහෙම නැත්නම් ඉතාම අවාසනාවන්ත සිද්ධියක තමයි මේ වේවර් රෙජිස්ට්‍රේෂන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටෙන්ඩර් ප්‍රතිපාදිනු තොලව මේ ඖෂධ ගේන්න පුළුවන්. මේ අය කරන්නේම ටෙන්ඩර් දාන්න නැතුව සෑම ගනුදෙනුවක්ම ඖෂධ මිලදී ගැනීමක්ම හදිසි මිලදී ගැනීම යටතේ ලබා ගන්න මේකට මේ වගේ ලියුම් ගහනවා මේ වගේ ලියුම් මට ෆයිල් ගණනාවක් තියෙනවා මේක යටි මිනිත් එකක් දානවා මෙහෙම කරන්න බෑ ආ මීටින් තියන්න ටෙන්ඩර් තියන්න මේ මොනවත් කරන්න වෙලාවක් නැහැ වහාම අපිට ගේන්න සිද්ධ වෙනවා කියලා ඊට පස්සේ මේ කට්ටිය මේ විෂය බාර අය ලියනවා එහෙම කරනවා නම් මේ වේව රෙජිස්ට්‍රේෂන් කරනවා නම් ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා මෙන්න ක්‍රමවේදය
ඒකටත් වෙනම ක්‍රමවේදයක් තියෙනවා මේ ගයිඩ්ලයින් දීලා තියෙනවා මෙන්න මේ ගයිඩ්ලයින් ෆලෝ කරන්න ඕනේ ඒ කියන්නේ මේ ලබා ගන්න ඖෂධ ටෙන්ඩර් ප්‍රතිපාති වලින් තොරව ගේනවා නම් මෙන්න ක්‍රමවේදය මේක පිළිපදින්න ඕන ඊට පස්සේ මෙයාලා ආපහු ලියනවා නෑ ඒව පිළිපදින්න වෙලාවකුත් නෑ මේ මේ මිනිත්තු එක ගහනවා ඒව කරන්න වෙලාවකුත් නෑ ඒ නිසා වහාම මේක කිසිදු ටෙන්ඩරයක් නැතුව හදිසියේ ඉතාම ඉක්මනින් ගේන්න ඕන කියලා මේ කඩේ බල කරලා කියා හිටනවා එහෙම කරන්න පුළුවන්ද එහෙම බල කිරීමකින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද දැන් මේ 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 තියෙන හැම එකක්ම මේ තියෙන හැම එකක්ම වේව ෆ්‍රිජ් රෙජිස්ට්‍රේෂන් යටතේ තමයි මේ ගිනල්ල තියෙන්නේ ඔය සඳුනිගේ මරණය සිද්ධ වෙන්නේ ඒ විදිහම ඖෂධයක් ගෙනල්ලා ඉවරලා ඒ කියන්නේ හදිසි මිලදී ගැනීමක් කරනවා කිසිදු ආකාරයක ප්‍රමිතිය පිළිබඳව තත්ත්ව පරීක්ෂණයක් ඇත්තේ නැහැ. නමුත් අපි ලක්ෂී අපි ඇත්තටම මාළුපාංගිරියක් අපි අඳුරනවා. අපිට මාළුපාංගිරිය දැක්ක ගමන් අඳුරගන්නවා මෙන්න මාළුපාංගිරිය කියලා. හැබැයි ඇස්ප්‍රින් පෙත්තක, ඩිස්ප්‍රින් පෙත්තක, පැනඩෝල් පෙත්තක නම ගහලා නැත්නම් අපිට හොයාගන්න බෑ මොකද්ද කියලා. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ඖෂධ හොයාගන්න බෑ. මාළුපාංගිරිය හොයාගන්න පුළුවන්. ඒකට තමයි NMR කියන ආයතනේ හැදුවේ. නමුත් NMR එක බයිපාස් කරනවා මේ 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 චෞර්යෝ විසින් බයිපාස් කරන්න කොහොමද? හදිසි මිලදී ගැනීම කරනවා යටතේ. ඒ නිසා මේ හදිසි මිලදී ගැනීම කරන්නේ තමන්ගේ සාක්කුවට සල්ලි පුරවා ගන්න. ඒ නිසා චවිකා මම ඔබට මම ඔකට ප්‍රකාශ කරන්නේ ඔබ දන්නවා සේනක බිබිලේ මැතිතුමා මේ වගේ ප්‍රතිපත්තියක් හදලා අපි අතරින් අත් වශයෙන් ගේනවා නම් ඉවත් වෙන්නේ. එතකොට මේ ප්‍රතිපත්තිය තියෙනවා මේ ගැන එදත් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ 1970 වෙත් මේ ගැන කතා කරලා තිබෙනවා. මේ ඖෂධ ප්‍රතිපත්තියකට අවශ්‍යතාවය. අපිට තාම රටේ NMR එක හැදුවට ඊයේ පෙරේද වෙනකන් ඒක 13 දෙනාගේ ඒ සභාවට දාගන්න බැරි වුණා. මෙයලා දැම්මේ නෑ. ඖෂධ වේදේ පිළිබඳව මහාචාර්යවරේ දාන්න බැරි වුණා. ඇයි දැම්මේ නැත්තේ? ඖෂධ වේදේ පිළිබඳව මහාචාර්යවරේ දැම්මොත් එහෙම එයාලගේ හොරමරකන් මේකේන ඖෂධවල තියෙන ප්‍රමිතිය අහුවෙනවා. එසත් දැම්මේ නෑ. ඊයේ පෙරේද තමයි දැම්මේ. හොඳයි මන්ත්‍රීතුමා ඔබතුමා බොහොම වැදගත් වෙනකට අපේ කතා බහ ගෙනාවේ මං හිතන්නේ දැන් ඔය කියන දේ මේ අද ඊයේ සිද්ධ වුණු දෙයක් විදිහට අපිට හඳුනා ගන්නට බෑ ඔබතුමත් දැන් ඉදිරිපත් කරපු සාක්ෂි ඒ ලිපි ලේඛනවලට අනුව අපි හැමෝටම වැටහෙන කාරණාවක් තමයි මේ කවුරුදු ගානක් තිස්සේ සිද්ධ වෙලා තියෙන වැරදි ක්‍රියාමාර්ගයක් දැන් මේ ඔබතුමා සඳහන් කරන විදිහට මේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍යයි කොහොමද මේ දේවල් කරන්නේ ඔබතුමන්ලා දැන් මෙච්චර මේ පිළිබඳව හඬ නගනවා මේ වැරදි මෙන්න මේ විදියට වෙනවා කියලා මාධ්‍ය ඔස්සේ මේ විදියට පෙන්눔 කරනවා නමුත් මේ ක්‍රමවේදයේ වෙනසක් කරන්න මේ ප්‍රමාණවත්ද කොහොමද මේක කරන්නේ කොහොමද මේකට අපි මූල ආරම්භයක් ගන්නෙ ඔව් ඇත්තටම චවිකා දැන් මෙතන මම ඉතා පැහැදිලිව ඔබට කියන්නේ NMR පනත තියෙනවා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත තියෙනවා ඒ පනතේ ඉතා වැදගත් විදියට කරුණු ඇතුළත් කරලා තිබෙනවා මේ ලංකාවට ගෙන්න ඖෂධවල ප්‍රමිතිය පවත්වාගත යුතුයි කියලා. හැබැයි ඒකට යම් ක්‍රමවේදයක් දැන්ට හඳුන්වා දීලා තිබෙනවා. අර මම කිව්වේ 13 දෙනාගේ කණ්ඩායම තුළ ඖෂධ වේදේ පිළිබඳව මහාචාර්ය දෙදෙනෙක් ඇතුළත් කිරීම පිළිබඳවත් එහෙත් නියෝගයක් තියෙනවා. හැබැයි මේ අයට පුළුවන් නේ අර මං කලින් කෝ වගේ මේ දෙන්න පත් කරන්න නැතුව ඉන්නවා. ඒතර අනිත් බහුතරය මත මේ කට්ටිය හදිසි මිලදී ගැනීම කරනවා. ඒ නිසා මේ 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 වගේම තමයි ඇත්තටම අපි කලාතුරකින් තමයි මේ හදිසි මිලදී ගැනීම කරන්න මේ පනතේ ඉඳ තියලා තියෙන්නේ. හැබැයි මේ කඩේ නිතරම කරන්නේ මොකද්ද? හදිසි මිලදී ගැනීම පමණයි කරන්නේ. දැන් අර ටෙන්ඩර් දාලා ගනුදෙනු කරන්නෙම නැති තරම්. මම කියන්නේ ලක්ෂී මේකේ අපි ක්‍රමයක් හදා ගන්න ඕනේ. මේ NMR එකේ තියෙන ගැප් ෆිලින් කොහොමද කරන්න කියලා. මේ ඇතුලේ රිංගලා ගිහිල්ලා මේ කූට මාෆියාව ක්‍රියාත්මක කිරීම වළක්වා ගන්න කොහොමද කියලා. ඒ නිසා මේ අමාත්‍යවරයා එකතැනක යා මේ කමෙන්ට් එකක් දාලා තිබෙනවා මේ NMR පනත තන්නේ ක්‍රම රිපීල් කරන්න ඕන කියලා. ඒක එතකොට මම කියන්නේ ඇත්තටම මේ පනත සම්පූර්ණයෙන්ම අකුලන්න කියන එක නෙමෙයි අපි කියන්නේ. එතුමාගේ මේ සාක්ෂියක් මට ඔබතුමලට පෙන්වන්න පුළුවන් ඒක නෙවෙයි කළ යුතු වන්නේ. මේක දෙන ගැප් එක මේකේ හොරට වංචනික විදියට ඖෂධ ගේන්න දෙන ඉඩකඩයි අපි සීමා කරන්නේ නැත්නම් ඒ තහනම් කරලා නතර කරගatiya යුත්තේ. ඒසයි ඒකට තමයි අපි යෝජනා කරන්නේ මේ පනතේ ගැප් ටික ෆිල් කරන්න ඕනේ. මේ පනත අයින් කරලා හරියන්නේ මේ පනත වැදගත් පනතක්. ඒ පනතේ තියෙනවා කොහොමද මේ ප්‍රමිතියෙන් යුතුව ඖෂධ රටට ගෙන්න ගන්න කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් ඖෂධයක තියෙන ඕන කරුණු කීපයක් තියෙනවනේ චවික. එකක් තමයි ඒක පළදායි වෙන්න ඕන. ඒ කියන්නේ බෙහෙත ගත්තට පස්සේ අපේ රෝගය
औषध प्रत्यक्ष මේ වගේ කාරණු කීපයක් එක්ක තමයි අපි මේ ඖෂධයක් මේ රටට ගෙන්විය යුත්තේ. එහෙම නැත්නම් මේ මිනිසුන්ව දරා ගන්න බැරි මිලකට ගේන්නත් බෑ. ඒ ගන්න බෙහෙතෙන් ලෙඩේසුව වෙන්න නැත්නම් ඒ වැඩකුත් නැහැ. බෙහෙත් විතරක් අරගෙන ලෙඩේ තිබ්ලා හරියන්නේ නැහැ. ඒකට මේ පනති ප්‍රතිපාදන හදාලා තියෙනවා. හැබැයි තමහර තැන් තියෙනවා මම කිව්වේ වේව රෙජිස්ට්‍රේෂන් කියන කතාවේදී මේ කට්ටියට රින් ගන්න පුළුවන් ඉඩ අපි වහන්න ඕනේ. जनता මෙන්න මෙහෙම දෙයක් අපි යෝජනා කරනවා නිදහස් ජනතා සභාවේ අපි මන්ත්‍රීවරු 13 දෙනෙක් ඉන්නවා එතකොට අපේ මන්ත්‍රීවරු 13 දෙනා ගෙන් අපි 10 දෙනෙක් ඔබ දන්නවා එක්තරා අවස්ථාවකදී අපි මේ රටේ ජනතාවට සමාජ සම්මුතියකට ආවා ඒ සමාජ සම්මුතිය අපි නම් කරා සෞභාග්‍ය දක්ම කියලා ඒ සමාජ සම්මුතිය තිබ්බේ නැහැ එක දවසකින් කාබනික විතරණ යනවා කියලා ඒක තිබ්බේ අවුරුදු 10කින් යනවා කියලා ඒක තිබ්බේ නැහැ අපේ මේ රටේ නැගෙනහිර ජටිය අදානිට විකුණනවා කියලා ඒක තිබ්බේ නැහැ. ඒකේ සඳහන් කරපු නැති ගොඩක් දේවල් ක්‍රියාත්මක කරන්න යනකොට පාලකයෝ මහජනතාව දනගස්සන්න හදනවා නම් අපිට පාලකයෝ දනගස්සන්න වෙනවා. මොකද අපි ඒ කිව්වේ නේම සමාජ සම්මුතිය තිබ්බේ නැහැ එහෙම දෙයක්. ඒ නිසා අපි 10 දෙනෙක් පසුපෙළ මන්ත්‍රීවරු විදියට මේ ආණ්ඩුවට බරපතල විදියට කියලා අවසානයේ අපි 10 දෙනා ඉවත් වුණා ආණ්ඩුවේ. ඒ කියන්නේ ඔබතුමන්ලගේ හඬට නිසිතැනක් ලැබුණේ නැහැ. අවස්ථාව ලැබුණේ අපි නොකියපු දේවල් කරන්න යනවා ඒ නිසා මහජනතාව වීදි බහිනවා මහජනතාව වීදි වලට බැහැලි වල ගොවිය උද්ඝෝෂණය කරනවා මේක අපි මොන තරම් කතා කරත් මේකට අහන්නට ඇහුම්කන් දෙන්නේ නැහැ හැබැයි අමාත්‍යවරු නියම වගේ වගක් නැතු වෙනවා අපි අමාත්‍යවරු පස්සේ ගිහිල්ලා කිව්වා මේ ආණ්ඩුව මේ යන ගමනත් එක්ක මහජනතාව දැවැන්ත පීඩාවකටපත් වෙනවා IMF එකේ ලෝන් එකකට අපිට යන්න බැරි වුණොත් අපිට මේ අර්බුදය විසඳ ගන්න බැරි වෙනවා ඩොලරේ මේ ගානට යන්න ඉඩ තියෙනවා අපි එහෙම කියද්දි පසුපෙළේ ඉඳගෙන අපේ හඳ නොසූ කන්ව හිටියා. ඒ නිසා ලක්ෂී අපිට පුළුවන්කම නැ දිගින් දිගටම පාලක ඉස්සරහ දන ගහන්න. ඒ නිසා අපි පාර්ලිමේන්තු ආසන 117 දෙනකොට ආණ්ඩුවේ පාර්ලිමේන්තු යතුරු අපි අතර ගත්තා. ඒක අපි අදත් කියනවා අපි යතුරු අපි අතර ගත්තා. ඒ ගත්තද අපි කියනවා ප්‍රශ්නේ ඉවර නැ ලක්ෂී. ඒ ප්‍රශ්නේ ඉවර නැ අපිට ඒක කරන්න සිද්ධ උනේ පාලකයෝ මේ රටේ ජනතාවට ඇහුම්කන් දුන්නේ නැ. පාලකයෝ කියන්නේ ඒ හිටපු ජනාධිපතිවරයා විතර නෙවෙයි. ඒ හිටපු කැබිනට් මණ්ඩලයේ ඉන්න කණ්ඩායමත් වග කියන්න ඕන. අපිත් වග කියන්න ඕන. අපිටත් ඒක කොටස් තියෙනවා. ඒ නිසා අපිට වඩා මේක කැක්කුම දැනෙන්න ඕනන්නේ අර පාලකයන්ගේ ළඟම වලල්ල හිටපු අයට. මානවකම් කවුන්සිලට යන්න ඕනන්නේ ඒ වලල්ල හිටපු අය. උන් යන්නේ නැත්තම් වසන්ත යාපරට යන්න සිද්ධ වෙන ලක්ෂි. ඒ වගකීම කවුරුවත් කරන්නේ නැත්තම් අපිට සපුමල් කුමාරුරු වඩිනකම් බලන් ඉන්න බෑ චවිකා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා. ඒ බලය අපි අතර ගන්න. ඒ බලය අපි අතර අරගෙන අපි රටේ ජන වරමට ගරු කරමින් නායකයෙක් පත් කරන්න අපි කණ්ඩායමෙන් ඉදිරිපත් කරා. ඔබ දන්නව අනුප්‍රාප්තික ජනාධිපති චන්දිදී. අපි ඩලස් සලාපෙරු මහත්තයා ඉදිරිපත් කරා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හදන්න සුවහසක් දුක් විඳ කැපකිරීම කරපු මිනිස්සෙක්. රටේ දේශපාලනයේ අවංකත්වයේ පිළිබඳව ප්‍රතිමූර්තිය. කාපමිට් 8ක් ලැබිලා 7ක් ගත්තේ නැති එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඒ නිසා ඒ අවංකත්වයට අපේ හදවතේ දිනන ලොකු ඉඩක්. අපිට ඕනේ පාලකිය අවංක වෙන්න ඕනේ මේ වෙලාවේ මහජනතාව දුක් විඳිනවා මේ වෙලාවේ මහජනතාවට ආහාර නැ ඖෂධ නැ තමන්ගේ දරුවන්ට පොත් ටික ගෙන දෙන්න විදිහක් නැ මේ වෙලාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැප කරන්න ඕන චවික අපි කැප කරේ නැත්තම් අපි කොහොමද මහජනතාවට කියන්නේ කැප කරපව් කියලා දැන් මේ කරලා තියෙන මොකද්ද දැන් මහජනතාවට කියනවා උඹලගේ ණය අපි ප්‍රතිවිරෝධගත කරන්නේ නැ උඹලගේ ණය ප්‍රතිවිරෝධගත කරන්නේ නැ අපි හැබැයි හොඳට මතක තියාගන්න උඹලගේ තැන්පතු ප්‍රතිවිරෝධගත කරනවා උඹලගේ EPF එක ප්‍රතිවිරෝධගත කරනවා ඒ හින්දා මහජනතාවගේ මහජනතාව බැංකුවලින් ණය අරගෙන දිනවා ඒ මහජනතාවෙන් අහන්න ගිහිල්ලා ණය ටික ප්‍රතිවිරෝධගත කරලා දිනනවාද කියලා ඒ අයගේ ණය ගෙවන්න මැචියුරිටි පීරියඩ් දික් කරලා දිනනවාද ඒ කට්ටියගේ ගෙවන වාර්කිය අඩු කරලා දිනනවාද නෑ අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි කරලා දිනනවාද අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ පඩිය පලදායි කරලා දිනනවාද අපේ රටේ වෛද්‍යවරුන්ගේ මෙරටේ ඉන්ට හිටින්න පුළුවන් විදියට රටේ ආර්ථිකයේ හසුරුවලා දිනනවාද නෑ ඒ නිසා ලක්ෂී මම කියනවා මේ රටේ මහජනතාවට පටිතද කරගන්න කියනකොට පාලකයෝන අපි ඒ කැපකිරීම කරන්න ඕනේ
මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ මහනුවර සභාපතිවරයා මට දීලා තිබ්බා අලුත් අම්ම වර්ගයේ ප්‍රාඩෝ ජීප් රථයක් ඒකට වාහන ලීටර 300ක් කාර්සියල් මේ මට දීලා තිබ්බා කච්චේරිය මට කාර්යාලය දීලා තිබ්බා මේ සියලු වරප්‍රසාද අපි කැප කරා මං විතරක් අපේ කන්නේ බොහෝ දෙනා අපේ අය ලැබුණු අමාත්‍යංශ අපි අපේ අය කැප කරා ඒ නිසා මම කියනවා නිදහස ජනතා සභාව කියන අපේ කණ්ඩායමේ ආදර්ශයක් දුන්නා වරදාන වරප්‍රසාද පායට පැගෙන තූවිලි කියලා ඒ නිසා ලක්ෂී අපි මේ ගත්ත පියවර ටිකක් අමාරු පියවරක් හොඳයි මම හරි අමාරු ඒ සියලු වරප්‍රසාද කැප කරමින් අද ඔබ ඇතුළු කණ්ඩායම හරි තැන හිටගෙන ඉන්නවා කියලා ඔබතුමාට විශ්වාසද මම හිතනවා ලක්ෂී අපි උද්දච්ච වෙන්න හොඳ නැහැ අපි අපේ ප්‍රමාණයට අපේ රට පිළිබඳව ගැඹුරින් හිතන්න ඕන වෙලාවක් මේක මේක වසන්ත යාපතවත් නිදහස් ජනතා සභාවටත් තනියම මෙරට ගොඩ ගන්න පුළුවන් බව නැහැ මේක අපි කණ්ඩායමක් විදිහට ඒකාබද්ධ වෙලා අපි එක තැනකට එන්නොල අටුම ගානේ අවුරුදු 3කට අපි විපක්ෂයේ සාධාරණ කණ්ඩායමකට ඒකාත්මික වෙලා සැලස්මක් අපි සිස්ටම් එකක් හදමු රටට සිස්ටම් එකක් හදන අපි පරිත්‍යාගයක් කරමු ඒ පරිත්‍යාගය කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා මේ අවුරුදු 3ක් එකට ගොඩක් වෙලාට ප්‍රමාණවත් වෙයි කියලා අඩු ගානේ අපේ රටේ පාර යනකොට ඩබල් ඉර කපාගෙන යන්නේ නැහැ මිනිස්සු. ඒක ඩබල් ඉර කපාගෙන යන්නේ. මමත් එහෙමයි. ඇයි එම් වෙන්නේ? ඩබල් ඉර කපනකොටම වාහනේ වැඩෙනවා නම් දඩයක්. ඩබල් ඉර කපන්න බය වෙනවා ලක්ෂි. ඇයි නිව්යෝක් නුවර ඩබල් ඉර කපන්නේ නැත්තේ? කපන්නේ නැත්තේ ඒ මිනිස්යාගේ හොඳකම හින්දාද? පාලකයාගේ හොඳකම හින්දාද? පාලකයාවත් මිනිස්යාගේවත් හොඳකම හින්දා නෙමෙයි. සිස්ටම් එකේ හොඳකම හින්දා. ඒ නිසා මම කියනවා නිදහස ජනතා සභාවේ අපි කැප වෙලා ඉන්නවා වරදාන ඉවත් කරලා අපි මේ කණ්ඩායම වල විපක්ෂේ බලවේගොඩ කියනවා අපි අපේ තක්සේරු කරගමු අපි පුළුවන් තරම් උත්තච්චකමින් කතා කරනවා හැබැයි අපිට පුළුවන් ද මාන හිමිකම් කවුන්සිලට ගිහිල්ලා උන්ට දන ගහන්න කියන්න අපි ඉස්සර අපිට කියන්න පුළුවන් ද IMF එකට ගිහිල්ලා අපිට ඕන විදිහට ණය දීපල්ලා කියන්න ලක්ෂි හොඳට මතක තියාගන්න අපි මේ IMF එක ණය ගත්තේ 106ට අපි LRT එකෙන් ජපානයේ ණය ගන්න කතා කරගෙන තිබුණේ සියයට එකද නෙවෙයි සියයට දශමයකට ඒ හින්දා අපිට මේ ලැබිලා තියෙන නිකන් කියලා සමහරු හිතා ඉන්නවා පොලින් නැති හින්දා දැන් ආර්ථිකේ ගොඩ දාලා කියලා ඒ හින්දා ලක්ෂේ අපේ පුංචි උන් දන්නේ එයාලා 2038 වෙනකන් උකස් කරලා අපි ණය අරගෙන මේ අත ජීවත් වෙන්න කියලා පොලිම නැති කරගෙන ඉන්න කියලා ඒ නිසා නිදහස ජනතා සභාවේ අපිට වගකීමක් තියෙන මොකද්ද මොන අවලාද නැගුවත් මොන ගර්ජන කරත් මොන තරම් අපිට අපහසුතාව වලට පත් කරත් මේ විපක්ෂ ඒකාබද්ධ කිරීමේ අනවරත අරගලය අපේ දෑත මත නෙවෙයි අපේ දියුර මත තියෙන්නේ ඒ නිසා අපි මොන තරම් අපිට ආක්‍රෝෂ පරිභව කරා විපක්ෂ ඒකාබද්ධ කිරීමේ දවැන්ත කාර්යභාරයටයි අපි කර දීලා තියෙන්නේ විපක්ෂ ඒකාබද්ධ කිරීමේ දවැන්ත කාර්යභාරයට ඔබතුමන්ලා අතගාලා තියෙනවා කියලා කිව්වා මේ වැඩි ලේසි වෙයි කියලා හිතනවාද රට මේ තරම් අගාධයකට වැටිලා තියෙන වෙලාවෙත් අපි දැක්කේ නෑ පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයින් අතර ওই කින විදිහේ ලොකු එකමුතුකමක් අපිට දකින්න තිබුණේ නැහැ හැම වෙලාවම පක්ෂපාත බෙහෙදේ ඔවුන්ගේ අදහස්වලදී මුල් වුණා ඉතින් ඔබතුමා කියන මේ සාධාරණ සමාජය වෙනුවෙන් මේ එකමුතුව ගොඩනගා ගන්න විශේෂයෙන්ම විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ කරගැනීමේ මේ මෙහෙයුම ඇත්තටම සාර්ථක වෙයි කියලා අපේ ජනතාව තුළ විශ්වාසයක් ඇති කරන්නේ කොහොමද චවිකා මම හිතනවා ඇත්තටම අපේ රටේ විපක්ෂයේ සාධාරණ බලවේගයකට ඒකාබද්ධ කරලා පුදු බලවේගයක් විතර මේ රටට නව වැඩපිළිවෙලක් හඳුන්වා දෙන එක ලීසි පාස්තියක් නෙවෙයි. අවුරුදු 2500 ගානක් තිස්සේ මේ රට ගොඩ ඇවිල්ලා නැහැ කියලා අපි ගොඩක් කලකට දෙස් දෙවුල් තියෙනවානේ. සමහරු දැන් කතා කරනවා චවිකලාට තියෙනවානේ. දේශපාලන කතා කරන්න එපා. අන්න දේශපාලනේ කරන්නේ ආය. දේශපාලනේ ඡන්දේ දෙන එක ගැන හිතන්නවත් එපා. මම අය කවදාවත් ඡන්දේ දෙන්නේ නැහැ ආය. කොහොම නේද මිනිස්සු කියන්නේ? ඕක හැබැයි ලක්ෂී ප්ලේටෝගේ කාලේ දාර්ශනිකයෙක් හිටියේ එයාගේ කාලෙත් මිනිස්සු කියලා තියෙනවා. ඒතොර අද ඕක කියන එක ගැන අහන්න දෙයක් නෙමෙයි. ඒ කියන්නේ තමන්ට විරුද්ධ සතුරු බලවේගයක් පාලකයා විදිහට ඉන්නවා. හැබැයි පාලකයාට පාලනය කරගන්න දීලා දේශපාලනය කරන්න නැතුව ඉන්නවා. මොන්න නිවට න්‍යාලු වැඩක්ද චවිකා? මේ වෙලාව තමයි දේශපාලනය කරන්න මොනේ වෙලාව. මොකද අපේ දරුවෝ ගොඩක් දෙනා තරුණයොන්ට අද ජීවත් වෙන්න රටක් ඉතුරුලා නැහැ. තරුණයෝ බලාගෙන කොයි වෙලාවෙද යන්නේ සිත්සල්ලන්තේට? කොයි වෙලාවෙටද යන්නේ පන්සලට එංගලන්තෙට බැරිම නම් ඩුබායි හරි යන්නේ කොහොමද කියලා බලන්නේ එහෙම රටක ජීවත් වෙන අපි මේ රටේ මිනිසුන්ගේ ඉන්ට හිටින්න තනක් හදන එක අපේ තින අපේ තිබෙන අනවරත වගකීම ත අරගලේ ඒ නිසා මම කියනවා මේ වෙලාවේ අවංකවම මේ රටට අපි දැන් සිස්ටම් එකක් හදන වැඩේට අපි උර දෙන්න ඕන මේක හරි අමාරු වැඩක් මේක ලේසි පාස් වැඩක් නෙමෙයි මේක හැබැයි අතාරින්න බෑ වලගම්බ රජුරු අවුරුදු 14ක් තිස්සේ කැලේ සැඟවිලා ඉඳලා ආයේ පාලනයට කාලයක් තිබ්බා.
එහිඳ අපට කැපකිරීම ගොඩක් මැදින් මේක යන්න වෙන්නේ. ඒ සමේක අතාරින්න පුළුවන් කමක් නැහැ. මේක අපි බොහොම වමනාවේ මේක කැපවීමෙන් ඉවසීමෙන් දරාගෙන යන්න ඕන ගමන. අපි ගොඩක් වෙලාට පාක්ෂය සමාරු කල්පනා කරන්නේ මට පමණයි මේ වැඩේ කරන්න පුළුවන්. මම තමයි රජ වෙන්න ඕනන්නේ. කට්ටියක් එහෙම හිතනවා. හැබැයි එහෙම හිතුවට ගෝලීය තත්ත්වයේ මේ ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න පුළුවන් ද චවික? දැන් අපි IMF එකට කැමති වුණත් අකමැති වුණත් ඩොලර් බිලියන 2.9 එකට ණයකට වග කියන්න ඕනේ නේද? අද වෙනකොට අපේ ඩොලර් බිලියන 83යි ගිය දෙසැම්බර් 31 වෙනිදාට බිලියන වලින් ණය බර. ඇරියස් එක ගෙවනවා 12. ඒ කියන්නේ පහුගිය අපේ 12 වෙනිදා අද වෙනකන් පොල්ල තියලා තියෙන ණය වලට. ඒ කියන්නේ ණය ගෙවන්නේ අපි. ඒකට බිලියන 5ක් ගෙවන්න ඕනේ. 83යි 5යි 88යි. දැන් මේ පාලකගේ බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු 5ට බිලියන 20ක් ණය ගන්න. අපි මේ අවුරුදු 5ට බිලියන 27ක් ණය ගෙවන්න තියෙනවා. ණයෙන් ණය ගෙවන්න හදන කට්ටියක් මේ කට්ටිය. එතකොට මේ රට IMF එකේ දෙවෙනි වාරිකය ගැනත් බොහෝ දෙනෙක් විවිධ වූ මත පලකන ඔබතුම ආර්ථිකය සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන පුද්ගලයෙක් විදියට ඒ සම්බන්ධයෙන් අපි ජනතාව දැනුවත් කරනවා. චවිකා ඇත්තටම අර ඔබ කියපු කලින් ප්‍රශ්නේත් මේ ප්‍රශ්නේත් එකට තියලා මම උත්තරයක් දෙන්නම්. ඒ කියන්නේ ඇත්තටම අපිට මේක කරන්න පුළුවන් වෙයිද එක පැත්තකින් මේ නිදහස් ජනතා සභාවේ කුඩා කණ්ඩායමකට අනිත් පැත්තෙන් මේ දෙවෙනි වාරිකයත් ගන්න බැරි වෙලාවේදී අපිට ඉස්සරහට කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඔබට වගේ මේ රටේ මහ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්ක පැනනගෙන ප්‍රශ්නයක් තමයි ඇත්තරම මේ පෝලින් නැතුව මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අපූර්වව මේක කරගෙන යන්නේ මොනවටද මේ අර ඩලස් මහත්තයලා මේ අහවලා මේ 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 බාල්දි අදින්නේ පොඩි මතයක් ඔළුවට එනවා සමහර වෙලාවට. හැබැයි චවිකා මේ ප්‍රශ්නේ හොඳට මතක තියාගන්න නිසල ජලයේ හරි ගැඹුරුයි. ඒ නිසා මේ තියෙන ගැඹුරු ප්‍රශ්නේ තේරෙන්නේ මේක කාලයක් යනකොට. ඒ කියන්නේ අපි මේ වෙලාවේදී රටක් සාමාන්‍යයෙන් පවත්වාගෙන යනකොට ඒ රටේ මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ඒ වගේ ෆිස්කල් ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ඒකට මහා බැංකුව කේන්ද්‍ර කරගත්ත මූල්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා. අයවැය පාර්ලිමේන්තුවත් එක්ක යන ෆිස්කල් ප්‍රතිපත්තියක් අයවැය ප්‍රතිපත්තියක් තියෙනවා. ඊට අමතරව තවත් ප්‍රතිපත්ති කීපයක් තියෙනවා. ඒව තමයි නිෂ්පාදන අංශයේ ප්‍රතිපත්ති, සේවා අංශයේ ප්‍රතිපත්ති, සේවා නියුක්තියේ ප්‍රතිපත්ති. ඔබ හිතන්න මේ ආණ්ඩුව ගෙනියන්නේ අර මූල්‍ය පැත්තේ ෆිස්කල් පැත්තේ ප්‍රතිපත්ති විතරයි. අර පැත්තට තාම අත තියලා නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියට අත තියලා නැහැ. සේවා සම්පාදන අත තියලන්නේ රටක්. ඔබ කල්පනා කරන්න ඔය දෙකට අත තියන්නේ නැතුව මූල්‍ය ප්‍රතිපත්ති වලම එල්බගෙන ඉඳලා ෆිස්කල් ප්‍රතිපත්ති වලම එල්බගෙන ඉඳලා මේ රටට සුගතියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ණය වර්ගයේ දෙවෙනි එක ගන්න එක නෙමෙයි මේ සදාකාලිකව ණය බරින් මිරිකිලා මේ රට අපිට අර ඔබ දන්නවා ග්‍රීසියේ තුන්වෙනි වතාවේ බේල් අවුට් එකට ගිහිලා ඉන්නේ 2010 ඉඳලා 2023 දක්වා තුන් පාර බේල් අවුට් වලට ගියා. අපි මේ එකපාරයි ගියේ බේල් අවුට් එකට. අපිට ආයේ මේ වගේ යන්න වෙන අවස්ථාවක් එනවා. මම ඒ නිසා සමහර සාකච්ඡාවලදී අපේ පක්ෂ නායකයොත් එක්ක කතා කරා අපි. සමගි ජන බලවේගයත් එක්ක අපි කතා කරා. අපි කොමියුනිස්ට් පක්ෂයත් එක්ක කතා කරා. අපි ජාතික ජන බලවේගයත් එක්ක කතා කරා. ඒ කතා කරපු බොහෝ තැන්වලදී මම එකක් කිව්වා. අපිට මේ වතාව එකතු වෙන්න බැරි වෙයි. හැබැයි කවදා හරි දවසක් එනවා. එකතු වෙලා උත්තර දෙන්න වෙන දවසක් එනවා. මන්ත්‍රීතුමා මේ කතා කරපු අවස්ථාවවලදී මැතිවරණයක් පිළිබඳව කතා කරේ නැද්ද? මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගුණාංගයක් තමයි මැතිවරණය කියන එක අපි හැමෝම දන්නවා. නමුත් මැතිවරණ සිටියම මේ වෙනකොට හකුලලා තියෙනවා කියලා කියන. ඔය සාකච්ඡාවවලදී ඔබතුමාලා මැතිවරණය පිළිබඳව සාකච්ඡා කළේ නැද්ද? ප්‍රබලවම ලක්ෂ්‍ය කතා කරපු දෙයක් තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන මූලික ගුණාංගයේ මැතිවරණයක් ලබා ගැනීම, ජනතාව අරමුණට ගරු කරන පාලකයෙක් පත් කර ගැනීම කියන එක. මේක දැඩි ලෙස අපි සාකච්ඡා වුණා. ඔබ හොඳට දන්නවා මේ රටේ මේ තිබෙන ප්‍රශ්නේ මේ තරම් උග්‍ර වෙන්නේ ජනමූල නායකයෙක් පත්තු නොවීම පිළිබඳව කාරණාවක්. ඒ කියන්නේ අපි මෙතෙන්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධ වෙන්නේ ඔහුගේ පෞද්ගලික කාරණාවක් මත නෙමෙයි. මේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගුණාංග නැති පාලකයෙක් එක්ක කොහොමද රටේ ඊළඟ අනාගතය ගැන හිතන්නේ? ඒ කියන්නේ මැතිවරණයකින් පාලකයෙක් පත් කරාට පස්සේ මිනිස්සු ඉවසා දරාගෙන කැපකිරීමක් කරනවා. මොකද මේ පාලකයා පත් කරගත්තේ අපි කියලා සාධාරණ කාලයක් පාලකයාට දෙනවා. දැන් මේ පාලකයොන්ට ඡන්දයක් වැඩගත් නැහැ. මොකද ඔවුන්ට පෞද්ගලික ලැබුණේ තමන්ගේ මැතිවරණ කොට්ටාසෙම 25000යි. එතකොට 25000ක් මමම ගත්තා 110000ක්. ඔබ කල්පනා කරන්න. එතකොට රටේ පාලකයා නායකය අරන් තියෙන 25000යි. මේ වගේ ජනමූල නායකයෙක් නොවන කෙනෙකුට රටක් පවත්වාගෙන යනකොට මිනිස්සුගේ සිතුම් පැතුම් එක්ක නෙවෙයි යන්නේ. ඒ නිසා ඔහුට ගැටලුවක් නැහැ. මේ රටේ EPF එකේ සල්ලි නොලැබුණත් යාට ගැටලුවක් නෑ මහජනයාට. මේ රටේ මහජනතාවට බෙහෙත් දෙන්න වස දුන්නත් ඒකේ ගැටලුවක් නෑ ඒ පාලකයන්.
එනිසා ඉබඳු පාලකයන්ද හිරි වැටිලා ඉබඳු පාලකයන්ද ජන මනස සංවේදීතාවයක් නැති නිසා අපිට මම කියන්නේ ලක්ෂි මේ වෙලාවේදී මේ මැතිවරණයක් කියන එක අතිශය වැදගත් එසම් මැතිවරණයක් දිනා ගැනීම වෙනුවෙන් මේ විපක්ෂයේ සියලු දෙනායක අපි කිසිදු පක්ෂ ජාති ආගම් ભેදයක් නැතුව එකට ඒකාබද්ධ වෙනවා මැතිවරණයේ අත්‍යවශ්‍යයක් මේ ආණ්ඩුව කරපු ඔබ දන්න වංචනික වැඩේ මැතිවරණයක් තිබ්බේ මිනිසුන්ගේ අයිතිය පැහැරගත්තා හොඳයි මං හිතන්නේ ඔබතුමා සදාහන් කළ කාරණාවත් එක්ක අපිට විරාමයකට යන්න තත්ත්වයක් තියෙනවා ඊට කලින් මං බොහොම කෙටි පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා දැන් මැතිවරණයක් ගැන කතා කරනවා ඒ වගේම අපි දැන් ඔබතුමාම බොහෝ සාධනීය දේවල් කියනවා රටේ අනාගතය වෙනුවෙන් මෙන්න මේ දේවල් වෙන්නට ඕනි කියලා විශේෂයෙන්ම ජනතා නිදහස ජනතා සභාව විදියට ඔබතුමා නියෝජනය කරන මේ පක්ෂයේ පිලිබඳව මේ පක්ෂයේ පිලිබඳව ඔබතුමා හිතනවද ජනතාව තුළ ලොකු විශ්වාසයක් තියෙනවා කියලා අනාගතය ගැන මොකද වුන් නගන ලොකු ප්‍රශ්නයක් තමයි ඔබතුමා නියෝජනය කරන නිදහස ජනතා සභාව පක්ෂයේ සිටින බොහෝ පිරිස් පසුගිය අවුරුදු කිහිපය තුළ විවිධ වූ රටේ ප්‍රබල අමාත්‍ය දුර දැරුවා නමුත් ඔවුන්ටත් හැකියාව තිබුණා නේද මේ සාධනීය පිළිතුරු ලබා දෙන ජනතාව වෙනුවෙන් නමුත් ඔවුන්ගෙන් සැබෑම පිළිතුරක් ජනතාවාදී පිළිතුරක් ඔවුන්ගෙන් ලැබුණාද කියන ප්‍රශ්නේ ජනතාව තුළ තියෙනවා ඒ නිසා විශ්වාසයක් ජනතාව තුළ ඇති කරන්නේ කොහොමද මේ හිටපු අයම නේද ආයෙත් මේ අපිට බලාපොරොත්තු දෙන්නේ අපි කොහොමද ඔවුන්ව විශ්වාස කරන්න කියන මට්ටමට ජනතාව දැවිලා ඉන්නවා ඇත්ත චාවික කියන එක හරියටම ඇත්ත ඇත්තටම අපේ කණ්ඩායමේ 13 දෙනා අතර හිටපු සමහර අය හිටපු කැබිනට් අමාත්‍යවරු එතකොට සමහර අය රාජ්‍ය අමාත්‍යවරු පහුගිය ආණ්ඩුවේ අවමසේ අපි මන්ත්‍රීවරු ඒ වගේ අපි ගත්තන් පස්සේ ඒ කියන්නේ අපි ගත්තන් පස්සේ අපි විවිධ තනතුරු සහ යම් යම් වර ඒ කියන්නේ ඒ තනතුරු ලැබපු අය එතකොට ඒ යම් යම් අවස්ථාවල මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වුණේ ආද එහෙමනම් ඉස්සරහට විසඳන්න බෑ නේද කියලා ඔබ ප්‍රශ්නයක් ගොඩනගනවා ඔය ප්‍රශ්නේ අපි ඔය ප්‍රශ්නේ සාධාරණයි නම් චවිකා මේ ලෝකේ කවුරුවත් දේශපාලන සුදුසු නැහැ නේද ඒ කියන්නේ ඔබ කල්පනා කරන්න බලන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරන්න මේ රටේ බලවේග ගණනාවක් උදව් කරන්නේ ඔබ හිතරේ නැගෙනවා ඇති මම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එකතු වුණා වගේම තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පත් කරගන්න එතුමගේ පාලනය පවත්වාගෙන යන ඒකේ ඇමතිකම් ගන්න ගොඩක් දෙනා එකතු වුණා නේද එතකොට ඒ කට්ටියගේ දේශපාලන එතනින් එනං අහෝසි වෙන්න ඕන නේද මොකද එදා ඒ ප්‍රශ්නේ විසඳන්න යාළුවෝ බැරි වුණානේ එහෙමනම් ඩලසලා පෙරමලාට එදා ප්‍රශ්නේ විසඳන්න බැරි වුණ නිසා ඩලසලා පෙරමලා තිත තියන්න ඕන කියනවා නම් මම මෙහෙම දෙයක් කියනවා ඩලසලා පෙරමලාට තනියම මේ රට ගොඩ ගන්න බැරි වුණා ඒක ඇත්ත මම පිළිගන්නවා හැබැයි ඩලසලා පෙරමලා මේ රටට යම් කිසි මේ රටට දීලා තියෙන දේශපාලන ආදර්ශයක් ඒ කියන්නේ වාහන පර්මිට් පතාගෙන පාර්ලිමේන්තුවට දේශපාලන ගමනක් ආරම්භ කරන්න එපා කියලා ඒ වගේම තමයි ප්‍රතිපත්ති දේශපාලනයක නියලියව් කියලා කියලා තියෙනවා ඔහුගේ කතාවල ඔහුගේ ක්‍රියාවල කිසිදෙනක අන්‍යයන් විවේචනය කිරීමෙන් වලක් වව් කියලා මතයක් ඔහු තුල දැඩිව හිල්බගෙන තියෙනවා මං කියන්නේ මේ පුජ්‍යලෙක් වශයෙන් ගත්තොත් එහෙම ඒ වගේම තමයි අපි දන්නවා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පිළිබඳ අපරාධ නඩුවක් ගොනු කරලා තියෙනවා කියලා ඔබ ඔබ දෙදෙනාගේ මං විමසීමක් කරනවා කවර මහාධිකරණයක කවර අධිකරණයක ඔහුට විරුද්ධව නඩුවක් ගොනු කරලා තියෙනවද කියලා ඔහුට කවර මූල්‍ය අපරාධයක් පිළිබඳව චෝදනාවක් ලැබෙලා නගලා තියෙනවද කියලා ඒ නිසා චවිකා ඉල්ල කරන්න දින එකම චෝදනාව තමයි ඩලස්ට බැරි වුණානේ ඒ ආණ්ඩුවේදී රටේ ප්‍රශ්න මුළුමනින්ම විසඳන්න ජීඑල්ට බැරි වුණානේ මේ රටේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න කියලා එහෙනම් චවිකා බුදුන්ටත් බැරි වුණානේ මේ රටේ ලෝකේ ප්‍රශ්න විසඳන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට මේ රටේ අද තියෙන ප්‍රශ්න වල විසඳුම් දෙන්න බැරි වුණානේ නබි නායකතුමාටත් බැරි වුණානේ එහෙනම් ඒ අයත් අපි පිළිගන්න හොඳ නෑ නේද චවිකා? ප්‍රශ්නේ සාධාරණ නෑ නේද චවිකා? ඒ නිසා මම එකක් කියනවා. මේ රටේ අහවලාට ප්‍රශ්න විසඳන්න බැරි වෙන්න ඇති. හැබැයි ඒක එයාට ලඟු කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා. ලක්ෂී, අපි ඔක්කොම එකතු වුණොත් අපේ මේ විපක්ෂයේ කණ්ඩායමේ අවංක පුජ්‍යල රසක් ඉන්නවා. විවිධ දක්ෂතා පිරුණු පුජ්‍යල රසක් ඉන්නවා. මම කියන්නේ මේ අපි තව දුරටත් පෝස්ට් මෝර්ටම් නොකර ඉමු හැම දෙයක්ම. ඒ කියන්නේ පස්චාත් මරණ පරීක්ෂණ පමණක්ම නොතියයි. ඒ වගේම අපි දූෂණය කරන මිනිසා පිළිබඳව පමණක් විවේචනයේ පමණක් අපි ආයුධ නොකරගමු. අපේ ක්‍රියාපිළිවෙත වැඩපිළිවෙල මොකද්ද? ඔබ මගෙන් ඇහුවොත් අපේ ආර්ථික ගොඩනගන වැඩපිළිවෙල යමක් කියන්න කියලා. ඔබ අපෙන් ඇහුවොත් අහවල් අර්බුදයට කොයි විදිය විසඳුමක් දිසානතිකට ඔබ යන්නේ කියලා. අපි හරි ආසයි ඒකට උත්තර දෙන්න. නමුත් පාර්ලිමේන්තුවේ අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපිට මාධ්‍ය තුල ලොකු ඉඩක් තියෙනවා. විශේෂයෙන් ස්වර්ණ වාහිනිය තුල ඒ ඉඩ අපිට නොපා නොඅඩුවම ලැබෙනවා.
හොඳයි මං හිතන්නේ අපි ඉරහරි කෙලින් වැඩසටහනින් අපි තවදුරටත් කතා බහ කරන්න සූදානම් වෙ සිටිනවා බොහෝ ඉක්මනටම වෙලාව ගෙවිගෙන යනවා අපි ඊට කලින් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න සිම්බුතාලි උකුලේ හොවා ආලිලිඳෙන්දි ඇදලා लूनु पातियट दमा विडा पत्वेला हेंदेवट कूविल गोस पोल्गहला नलले अलुगा कुंडुमनी ओन्न महत्त्वया कियापु इतन लीकी विलिटि गोत्तन दीना का कोलेया कडुना शा तमुसे मार वेड करुइने ගුඩ යන්න කිරිබත් ගොඩට ටිකට් ගන්න ඕනේ නෑ. වහින තැනට විතරක් ටිකට් ගන්න. දවස් ගානට විතරක් පොලිය ගෙවන්න. LB Power Draft, LB Finance within. Indica Easy Liquid Hair Color මිනිත්තු 10කින් ඕනෑම වෙලාවක ඔබේ හිස කෙස් වර්ණවත් කරන්න. මේ හදි පෙල්ලේ. ඔගේ වස්තුවේ ඔබ කොහෙද මම මෙච්චර කල්. කවුද එක? අට ඇත්ත කීපා. කවුද එක? මේ මේ මේ. මම මේ. प्यास देन विशेषज्ञ विश्वासी समग राजिया श्रीलंकीय मंगल शेष्वी अनर्गतम मंगल प्रदर्शनीय ब्राइड एंड ग्रूम वेडिंग फेयर 2023 अक्टूबर मास 6 हत अर बीएमआईसी चिली अदमदी नेवन करवा गन्न वेडि विस्तर संधा अमतन्न 0777 791 681 नेक्स्ट जेन के डिजिटल बैंकिंग पार्टनर पीपल्स बैंक අපිලඟ තියෙනවා පොඩි මුලක් ඇස්වා දෝෂවල දැන් ඔය එක එක ක්‍රීම් ගන්න විකුණන සම්පත ලයිසන්ස් එකක් තියෙනවා අපි විකුණන්නේ වෙනද පොලේ අනුමත බඩු අනේ වාගරි දෙනවා දාන පොළුපාරක් කරන වැඩක් පරිස්සමෙන් කරන්න ඔයා දන්නවා මම ඔයාලට ගොඩක් ආදරේ කියලා මට දෙයක් දැනගන්න ඕනේ ආදරයක් තිබුණේ නැද්ද තිබුණා අල්ලගත්තේ නැහැ මගේ මාරය උස්ස ගන්න එපාරිද මතක තියාගන්න සැබවින්ම unlimited නම් dialog විතරමයි දවස් ගානට විතරක් පොලිය ගෙවන්න LB power draft LB finance with you ඔයා බැල ලව් නේද පණි විල් ලව් නේ अंतिम मुहते जीवित अंतिम हुस्म शवान ज्ञातीवसान टास्क अक्षी मम्मुलाओ मिनी सत्कम
විරාමෙන් අනුතුරු ඔබ නැවතත් එකතු වෙ සිටින්නේ ඉරහරේ කෙලින් වැඩසටහන සමගින් ලාංකේය සමාජ දිශානතේ වර්තමානයේ විමසන ටෙලිවිෂන් සීමාව. ඉතින් අද දවසේදී ඉරහරේ කෙලින් වැඩසටහනත් සමග එකතු වෙලා ඉන්නේ නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර වැදිතුමන්. අපි විරාමයට කලින් බොහෝ කරුණු කතා බහ කළා. අපි විරාමෙන් පස්සේ තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා එතුමගේ විමසන්න ලක්ෂ්‍ය. හොඳයි මන්ත්‍රීතුමා, අපි මැතිවරණය පිළිබඳව කතා කළා. මේ දවස්වල බොහෝ අය ඉඟිපල කරන්නේ ජනාධිපතිවරණය පිළිබඳව. ජනාධිපතිවරණයේ ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව බොහෝ පක්ෂ ඔවුන්ගේ අපේක්ෂකත්වය පිළිබඳව සඳහන් කිරීමක් කරනවා. අපේක්ෂකයාට විවෘත අවස්ථාවක් තිබෙනවා. ඔබතුමාගේ පක්ෂය නියෝජනය කරන්නේ අපේක්ෂකත්වය වෙනුවෙන් නියෝජිතෙක් මේ වෙනකොට තෝරාපත් කරගෙන තිබෙනවද? ඔව් ලක්ෂී, අපිට අපි පිළිබඳව තක්සේරුවක් තියෙනවා. ඒ කියන්නේ අපි අනුප්‍රාප්තික ජනාධිපතිවරණයේදී ඔබ හොඳින්ම දන්නවා අපේක්ෂක තුන් දෙනෙක් ඉදිරිපත් වුණා. වර්තමාන ජනාධිපතිවරයා, ඒ වගේම අනුර දිසානායක මැතිතුමා, ඒ වගේම ඩලස් සලාපෙර මැතිතුමා. ඒ තරඟයේදී අපි ඡන්ද 82ක් ලබා ගන්නකොට වර්තමාන ජනාධිපතිවරයා ඡන්ද 134ක් ලබා ගත්තා. එතකොට අපේ කණ්ඩායම අපි ඒ ඉදාගත් තීන්දුවත් වගේම අදත් අපි දේශපාලනිකව හැම වෙලාවෙම බොහොම සංවේදීව බලන ඉන්න ඉදිරි මැතිවරණය පිළිබඳව. අපිට කියන්න බෑ ලක්ෂී, සමහර වෙලාවට ලබන අවුරුද්දේ එහෙම ඡන්දයක් දෙන්න මේ කට්ටිය උනන්දු වෙයිද කියලා. ඒ කියන්නේ අපි මේ මැතිවරණ මේ හංගන විදියට ලබන අවුරුද්දේ ඔය කිව්වට ඡන්දයක් පිළිබඳව මේ ඡන්දේ උදුර ගන්න වෙන ඡන්දයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ඡන්දේ කවර ඡන්දේද කියලා අපිට ඇත්තම මේ වෙලාවේ අපිට කියන්න බෑ. මොකද ආණ්ඩුව හැසිරෙන තාලය පුරෝගතන කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද ඒ හොඳටම දන්නවා මේ ජනමරම, මේ ජනම අප ජනතාව තුළ ස්ථාලිය, අපි ජනතාවගේ හදවත් දිනාගත්ත කණ්ඩායම නෙවෙයි කියලා. මොකද ඉදිරි කාලේ එන්නේ එන්න මිනිසුන් මේ ඇත්ත තේරෙනවා. ඒ නිසා අපි මේ රටේ ඊළඟ මැතිවරණයක් එන තත්ත්වය, මොකක්ද මැතිවරණය, අපි එහිදී ඇත්තටම ඉතාම ප්‍රශස්ත අපේක්ෂකයෙක් විපක්ෂයේ නියෝජනය කිරීම අපේ කණ්ඩායමේ නිර්මාණය කිරීම තමයි අපේ වගකීම වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණයට අපේ පක්ෂයෙන් කවුද, අවල් පක්ෂයෙන් කවුද, මේ පක්ෂයෙන් කවුද කියන ප්‍රශ්නයට වඩා මම කියනවා පුළුල් පොදුජන නායකයෙක් ඉදිරිපත් කිරීම තමයි අපේ වගකීම සහ අපේ කාර්යභාරය. ඒකබද්ධ විපක්ෂ නියෝජනය කරමින් එක අපේක්ෂකයෙක් අපි විශ්වාස කරනවා ඒ තත්ත්වය අපිට පොඩ්ඩක් ආගන්න පුළුවන් වෙයි කියලා. අපි අපරිමිත ධෛර්යයක් වමු කරනවා එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන තැනට. අපේ ප්‍රතිපත්ති සහ අපේ යම් ක්‍රියාමාර්ග වසර 3කවත් අඩුගානේ මධ්‍ය කාලයකට හරිගස්සක. මොකද ඔබ දන්නවා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කෙටි කාලීන වැඩසටහන ඔක්කොම දැන් ඉවරයි. ඒ කියන්නේ අවුරුදු වැඩි කාලයක් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා කෙටි කාලීන වැඩසටහන් කරලා ඉවරයි දැන්. ඒ කියන්නේ මේ වෙනකොට මේ වැඩසටහන් තුළ ඔබට පේනවා පිළිතුරක් ලැබිලා නැහැ කියලා. අඩුම ගන්න බෙහෙත්තික ලබා ගන්න ලබා දෙන්න බෑ බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අමතක කරන්න එපා ලක්ෂී, මේ අපි ගත කරන කාලය තුළ විදේශ ණය ගෙවන්නේ නැහැ. පහුගිය අප්‍රේල් 12 වෙනිදා ඉඳලා අද වෙනකන් ණය ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ වාර්ෂිකව අපි ණය ගෙවන්න ඕන පිළියන 5ක් අඩුම ගානේ. ඒ පිළියන 5න් 4.5ක් වේදන් ගලලා තමයි අත්‍යවශ්‍ය බඩු ටික ගේන්නේ. තෙල් ටික, ගෑස් ටික, ඖෂධ ටික, අමුද්‍රව්‍ය ටික ගේන්නේ ඔය 5න් තමයි ගේන්නේ ණය ගෙවන්න තිබ්බ සල්ලි වලින්. හැබැයි අපිට ළඟ කාලයක් වෙන ණය ගෙවන්න වෙන. ඒ ළඟ කාලේ ණය ගෙවන්න වෙනකොට අපිට දැනගන්න පුළුවන් සැබෑ ඇත්ත තත්ත්වය. ඔබ දන්නවද ලක්ෂී, මේ අවුරුද්දේ අපිට මේ අමාරුව තියෙන්නේ වැඩබද්ද 108 ඉඳලා 15ට ගිය හින්දා. මේ අවුරුද්දේ 2023 අපේ බලාපොරොත්තු වැඩබද්දෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 796යි. කොහොම ටයිට් එකක්ද තියෙන්නේ? 796 දරා ගන්න බෑ. තව 250යි ලබාගෙන තියෙන්නේ. තව දින 500ක් හොයා ගන්න. ඔබ දන්නවද ලබන 2024 අපේ වැඩබද්ද ආදායම රුපියල් බිලියන 1456යි. ඒ කියන්නේ 700යි නෙවෙයි 1456. ඒ කියන්නේ වැඩබද්ද දෙගුණ වෙනවා. බය කරන්න නෙවෙයි කියන්නේ. බදු මෙහෙම දෙගුණ වෙනකොට මේ මිරිකිලා ඉන්න මිනිස්සු කබලෙන් ලිපට නෙවෙයි ලිපෙන් මිනි වලට වැටෙන තැනටපත් වෙන්නත් ඉඩ තියෙනවා. මේක කියන්න උන එකට සමා වෙන්න ලක්ෂි. මේක තමයි ඇත්ත කතාව. මේ තරම් ආර්ථිකේ ටයිට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආර්ථිකයේ ඉස්සරහා ගමනක් පිළිබඳව ආණ්ඩුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. කිසිම දෙයක් ගන්න නැහැ. ඔබේ ගමේ ඔබට මතක තිබෙන නම් අතර කවුරු හරි ඉන්නවද කියලා බලන්න. ආණ්ඩුවේ දායකත්වයෙන් ජපානයේට සේවයට යවපු කවුරු හරි ගැන, ඊශ්‍රායලයට යවපු කවුරු හරි ගැන, දකුණු කොරියාවට යවපු නැත්නම් මේ වෙනත් රටකට යවපු අය පිළිබඳව නම් කීපයක් එනවද එක දිගට? ඔබට මතකයේ දෙන්නේ නැහැ. ජපානයට මේ ආණ්ඩු ආවත් අර යවලා තියෙන ආණ්ඩුවේ මැදිහත්වීමෙන් 18 දිනයි. අපිට අන්ලිමිටඩ් දුන්න ඇමරිකාවට යවන්න නර්සස්ලා කර්ම කියලා වැඩසටහනක්. ඔබ දන්නවද මේ කට්ටිය කොච්චරක් යවලා තියෙනවද කියලා? පහුගිය කාලාන්තරෙම සාකච්ඡා කරලා තියෙනවා 3 දෙනෙක් යවන්න.
මේ තුන් දෙනා යවලා මේ මූල්‍ය අර්බුදයකින් බැටකන මිනිස්සු ගොඩ දාන්නේ කවද්ද ලක්ෂි මෙතන වැඩපිළිවෙලක් ඔබට නිකමටවත් හිතනවද අපේ රටේ තරුණයෝ දිහා ආණ්ඩුව හැරලා බලනවා කියලා කී දෙනෙක් උදේට හැරිනවද තමන් බලාපොරොත්තුෙන් අනේ රටවත් කියලා කීයක් කරවාගෙන දෙමව්පිය ජීවත් කරනවා කියලා කී දෙනෙකුට අද බෙහෙත් ගන්න බැරි වෙලා තියෙනවද කියලා චවිකා දන්නවද බෙහෙත් ගන්න බෑ චවිකා මේ 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 රාජ්‍ය සේවකයෝ මේ රාජ්‍ය සේවකයෝ ජීවත් වෙන්නේ මලවුම් වෙන්න මේ මිනිස්සුන්ට කියන්න කෙනෙක් නැහැ ස්ට්‍රයික් කරන්නේ නැහැ කියන්නේ මේ මිනිස්සු වැඩවර්ජනය කරන්නේ නැහැ කියන්නේ ඒකටවත් හිත හදා ගන්න විදියක් නැහැ මොකද හේතුව ඒ තරම් අර්බුදයකට වැටලා ඉන්නේ ඒස අර්බුදයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පිළිතුරු නැහැ ලක්ෂි පිළිතුරු තියෙනවා නම් ඔබේ ගමේ ඔබ බලන්න පුරන් වෙච්ච කුඹුරු ඔබ බලන්න පුරන් වෙච්ච වතු යාවල් කිසි තැනක ආණ්ඩුව මැදිහත් වීමකින් ගොවි ජන සේවකයෙ මැදිහත් වීමකින් මම ගොවි ජන සේවකයෙ මහත්තුරුණ දොස් කියනවා නෙවෙයි රටේ රාජ්‍ය ප්‍රතිපත්තියක් නැ මේ රටේ නිෂ්පාදන සාධක හතර පාවිච්චි කරන්න මොනවද චවිකා නිෂ්පාදන සාධක වර්ග හතර භූමියයි ශ්‍රමයයි ප්‍රාග්ධනයි ව්‍යාපාරයි ওই ටිකද නිකන් හිතන්න භූමිය ශ්‍රමය ගැන හිතන්න බලන්න මානව සම්පත ගැන හිතන්න මේ මානව සම්පත ඉබාගාතේ යනවා මේ මානව සම්පතේ කොයිතරම් ප්‍රමාණයක් නුපුණු ශ්‍රමිකයෝද ලංකාවේ අධ්‍යාපන ළමන අයගෙන් විශ්වවිද්‍යාල යන 8% යන්නේ විශ්වවිද්‍යාලවලට 62% කිසිම පුහුණුවක් නැතුව එළියේ ඉන්නවා ඒ තරුණයෝ අසහනයට පත් වෙනවා මම කියන්නේ අපි විධිමත් වැඩපිළිවෙකට වහාම යන්න ඕනේ මේ අසහනකාරී තරුණයන්ට පිළිතුරක් දෙන්න හොඳයි ඔය විධිමත් වැඩපිළිවෙලට වහාම නොගියොත් නැවතත් ජනතාව අරගලයක් දියත් කරයි ලක්ෂී මේ අරගලය කියන එක ගොඩක් සාධක එකතු වෙලා හැදෙන දෙයක් මේ අරගලය කියන එක. ඒ අරගලයේ තියෙන එක කෑල්ලක් අරගෙන මේ කෑල්ලේදී කාට හරි පොල්ලකින් ගැව්වා කියලා ඒ පොල්ලෙන් ගහපු තැන දිහා බලලා අරගලය විග්‍රහ කරන එක වැරදි. එතකොට කවුරු හරි ලිඳට තල්ලු කරලා දැම්මට පස්සේ ලිඳෙන් ගොඩ එන්න මිනිහා උත්සාහ කරනකොට දිය බොර වෙනවා කියලා අර ලිඳේ වැටලා ඉන්න මිනිහාට දොස් කියන එක වැරදි. එසක් කෑල්ලක් අරගෙන අරගලයක අපිට දොස් කියන්න බෑ. මේ අරගලයේ නිර්මාණය වෙන්න විශේෂ මූලික ගොඩක් කරුණු බලපාන මේ අද මේ තියෙන මේ 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 නොතකහරන කාලේ පාලකව මහ ජනතාවට කියන්න උත්සාහ කරනවා මේ ප්‍රශ්නේ විසඳලා තියෙන්න කියලා බලය මූලික කරගෙන තෑම තීන්දුවක්ම ගන්නවා බලය මූලික කරගෙන මේ තීන්දුව ගැනීම නිසා අපි කවදා හරි දවසකදී විශාල විනාශයකට අපි යනවා මේ යන ගමනේක තැනක අපි ඉන්නේ ඒ නිසා මම කියන්නේ මේ අර්බුදයේ විසඳන්න පුළුවන් තැන් තියෙද්දී අපි අහක බලාගෙන යනවා මම කිව්වා ඔබට තරුණයෝ දිහා හැරලා බලන්නේ නැහැ කියලා. මම මෙහෙම කියනවා රාජ්‍ය තාන්ත්‍රිකව තාම සාකච්ඡා කරලා නැහැ පිටරටවල වල තරුණයෝ ලක්ෂ 5ක් 6ක් යවා ගන්න. තාම යන්නේ ලක්ෂ 2කමාරයි පිටරටවල වාර්ෂිකව. මම කියනවා අපි ලක්ෂ 5ක්වත් අඩුම ගානේ තරුණෝ යවන්න ඕන විදේශ රටවල වලට. අගමැතිතුමයි ජනාධිපතිතුමයි ඔය විෂය පමණක් ජාත්‍යන්තර සාකච්ඡා කරලා දිනවල මට ඔබ පෙන්වන්න පුළුවන්. අපි ඕවර්සයිට් කමිටි එකේදී කතා කරලා ඇහුවා මේගේ ඔය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ අමාත්‍යාංශයේ සියලු බලධාරීන් ගෙනල්ලා අවංකව කියන්න කියලා අගමැති ජනාධිපති මැදිහත් වෙලා මෙරට විදේශ සේවා නියුක්තියට යාම සඳහා සාකච්ඡා පටන් ගත්තද කොතෙන්ද පටන් ගත්තේ කියලා පටන්ගෙන නැහැ තාම අවුරුද්දක් ගිහිල්ලත් පටන් ගත්තේ නැත්නම් මේ තරුණයෝ දිහා කවද්ද බලන්නේ හැරලා මේ තරුණයෝ ඔරු හදාගෙන බෝට්ටු හදාගෙන රටෙන් පැන යන දවසක් වෙනකන්ද බලන් ඉන්නේ ඒ නිසා මම කියන්නේ චවිකා මේ අර්බුදේ තරුණයෝගෙන් මම ගත්තේ තරුණයෝ තමයි තීරණාත්මක කේඩරේ. ඒ තරුණයෝ ආයුධ අතට ගන්නෙ, තරුණයෝ අරගලයට පණ පොවන්නේ, තරුණයොන්ට ඊළඟට වෙනත් විකල්පයක් එයාලගේ මනසේ ඇඳින්නේ නැහැ ෂණිකව. ඒ නිසා තරුණයෝ චිත්‍ර පින්තාරු කරනවා බැමිවල කාලෙකදී රට ගැන ආදරණීය මතකයක් ආදරේ උද්දීපනය වෙලා. ඔබ දන්නවා ලෝකේ බොහෝ රටවල් ගොඩගත් රටවල් තියෙනවා. ඊස්රායලයේ කියන වර්ග කිලෝමීටර් 725යි. මුළු යුරෝපයේම ආහාර දෙනවා. අපේ 65610යි ඔබ හිතන්න බලන්න මොන තරම් සාගරයක්ද මේ තියෙන්නේ කියලා ඔබ දන්නවා අර මේ සමහර රටවල් අර හූටු ටුට්සි ගෝත්‍රික හිටපු ඒ සමහර රටවල් ඒ කියන්නේ වර්ගවාදී විදියට මිනි කන දේශ විදියට තිබ්බ රටවල් තියෙනවා පෝල් කගාමේ රුවන්ඩාවේ බලයට පත් වුණාට පස්සේ අවුරුදු 10ක් 15ක් යනකොට මර්සිඩිස් බෙන්ස් ලෝකේ අනර්ගතම වාහන විකුණ රටබාට පරිවර්තනය කරන්න පෝල් කගාමේට පුළුවන් වුණා අපි හිතුවා ගෝඨාභය රාජපක්ෂත් එහෙම වෙයි කියලා නමුත් අපි මේ ගිනිපෙනෙල්ලෙන් බැටකාපු අපි
මිනිස්සු ගැන එහෙම තීන්දුව ගන්න හොඳ නෑ කියලා මිනිස්සු ගැන එහෙම තීන්දුව ගන්න එක අපි අතෙත් තිබ වරදක් කියලා අපිට දැන් ඒක තේරෙනවා අපි ඒ නිසාම ලක්ෂේ මේ මේ සිදුවිච්ච දේවල් වලදී අපිත් මේ මැතිවරණ ඉදිරිපත් වුණා ඒස මහා ජනතාවට අපිට කියන්න බෑ අපි නම් ආයේ දේශපාලනය කරන්නේ නෑ අපි ඉවත් වෙනවා කියලා මේ වගකීම කරේ දරාගෙන මේ රටේ තරුණ પરම්පරාව ඒ වගේම තමයි රටේ මේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මේ රට ගොඩ දාන්න වැඩසටහනක් වැඩපිළිවෙලක් හදලා අපි අපි ජනගත කරන්න ක්‍රියා කරමින් ඉන්නවා ඉදිරියේදී අපි නැවත මේ පිළිබඳව දැවැන්ත පුළුල් සාකච්ඡාවක් කරන අපේ වැඩසටහනත් එක්කම හොඳයි මං හිතන්නේ අපේ කතාබහේ හොඳ තැනකට ඔබතුමා ආවා මේ හැම වෙලාවෙම මේ තරුණ ප්‍රජාව රටේ තරුණ ප්‍රජාව වැඩි වශයෙන් බලාගෙන ඉන්නවා ඔවුන් මං හිතන්නේ දැන් බොහොම හෙම්බත් වෙලා ඉන්නේ විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කළ විදියට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට බැරි වීම මූලික වශයෙන්ම තමන්ගේ පවුල රැක ගන්න දෙමව්පියන්ට අනාගත සුබ සිහින මේ හැම දෙයක්ම බොඳ වෙමින් යන කාල සීමාවක් අපි හැමෝම දන්නවා පහුගිය අරගලයේ වෙලාවෙදිත් ජනතාව ඉවසල ඉවසල බැරිම තැන විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ඉවසල බැරිම තැන තමයි බහුතරයක් බොහොම සද්භාවයෙන් පාරට බැස්සේ තවත් එවැනි යුගයක් උදා නොවන්නට ඔබතුමන්ලා සතු වගකීම යුතුකම බොහොමයි අතිමහත් ඒ වෙනුවෙන් රටේ තරුණ ප්‍රජාවට දෙන්නට පුළුවන් සහතිකය ඔබතුමන්ලා සතු වැඩපිළිවෙල බොහොම කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්නට පුළුවන් මොකද ඔවුන් බැට කාලා ඉන්නේ බොහෝ දේශපාලකින්ගේ කතාවලට සමන් යොමු කරලා ඔවුන්ට විශ්වාසයක් නැහැ අත් වශයෙන් මද වෙනකොට අපේ රටේ දේශපාලකින් ගැන ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් යමක් කරයි කියන කාරණාව සම්බන්ධයෙන් ඔබතුමන්ට පුළුවන් නිදහස ජනතා සභාව විදියට ඔබතුමා නියෝජනය කරන පක්ෂය විදියට අපේ රටේ තරුණ ප්‍රජාවට අපේ රටේ අනාගතයට යහපත් සුබ සිහින දකින්නට මොන වගේ වැඩපිළිවෙලක්ද ඔබතුමන්ලා සතුව තියෙන්නේ කියන කාරණා. කෙටියෙන්ම මම මේකට පිළිතුරක් දෙනවා නම් මේ වෙලාවේදී චල්කා මෙන්න මෙහෙමයි. දැන් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාවිච්චි කරන උපාය මාර්ගයේ තමයි වෙළඳපළ ආකෘතිය තුල මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. ඒ කියන්නේ මේ රටේ ප්‍රශ්නේ විසඳනවා වෙළඳපළ ආකෘතිය තුල. ඒ කියන්නේ තනිකරම ආණ්ඩුව අයින් වෙලා ආණ්ඩුව රෙගියුලේටරි නීති රීති හදලා ඒ රට පාලනය කරනවා මිසක්කා රට ව්‍යාපාරවත් රට ආයතනවත් කිසිම දෙයක් කරන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ බොහොම අර ස්ලිම් පොලිසි එකේ ඉන්නේ. ආණ්ඩුව කරන්නේ රෙගියුලේ නීති රීති පැනවීමේ ක්‍රියාවලිය පමණයි. අනිත්‍ය පෞද්ගලික අංශලාවක් කරගන්නවා. අපි ඒ ප්‍රතිපත්තිය නෙවෙයි ඉන්නේ. අපේ ප්‍රතිපත්තියේ ප්‍රධාන වශයෙන්ම මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන කොටසක් තියෙනවා චවිකා. මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන කොටසේ කියේ ඉන්නේ මේ පීඩාවටපත් වෙච්ච මිනිස්සු මේ නිෂ්පාදන ක්‍රියාවලියට අපි යොමු කරගන්න ඕන. ඔබ කල්පනා කරන්න බලන්න මේ අපි හිතනවා මේකට ආයෝජකයෝ පිටරටින් ගේන්න ඕන. මේකට ඇමරිකාවෙන් එංගලන්තෙන් යුරෝපෙන් ජපානයෙන් මිනිස්සු ගෙනල්ලා ව්‍යාපාර ගෙනල්ලා මේ රටේ අර බිග් පුෂ් එකක් දෙන්න ඕන කියලා සමහරු හිතානේ ඉන්නවා. මම කියන්නේ ඒ කතාව සම්පූර්ණයෙන්ම හෙලා දකිමින් නෙවෙයි. මම කියනවා මෙහෙම දෙයක්. මේ අපිට පෙනෙන දකින හැම තැනම තියෙන සම්පත් එක ඇවිල්ලා ලක්ෂේ මේ රට ගොඩ ගන්න අපිට දුන්න සම්පත්. ඔබ නිකන් අහස දිහා බැලුවොත් දවල් කාලයේදී හිරු වෙලී වැටෙනවා. අපිට තාම බැරි වුණා ලෝකේ ආදාර අරගෙන අපේ හැම වහලකටම මෙතන මේ හිරු වෙලී අපිට පුනර්ජන්මී බලශක්තිය බවට පත් කරගන්න බැරි වෙලා තියෙනවානේ. ඔබ දන්නවා අපට ඇත්ත වශයෙන්ම මේ තියෙන ජලස්කන්ධය අපිට තාම බැරි වෙලා තියෙනවා මේ ජල කඳම්බි අපිට කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. අපි දන්නවා සමහර වෙලාවට මේ අපේ ජලාස පිරීලා තියෙන වෙලාවේ ඒව අනවශ්‍ය විදිහට ජල කළමනාකරණය වෙන්නේ නැතුව අපතේ යවලා තියෙනවා. අන්තිමේදී හදිසි මිලදී ගැනීම කරනවා විදුලි බලය සම්බන්ධයෙන් උත් අපිට ඒකට සිස්ටම් එකක් හදාගන්න බැරි වෙලා තියෙනවා. අපේ මේ මානව සම්පත දැවැන්ත මානව සම්පතක් තියෙනවා. ඔබ දන්නවා අපි IT කියන තාක්ෂණය ඉන්දියාවට කම්පියුටර් ගේන්න කලින් ලංකාවට කම්පියුටර් ගෙනල්ලා තිබ්බේ. නමුත් තාම මොකද වෙලා තියෙන්නේ? එයාලා AI තාක්ෂණයට යනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට යනකොට තාම අපේ රටේ අපිට සිග්නල් වත් නැහැ සමහරවිට පාසලකට ගත්තන් පස්සේ දුර පළාත්වල. අපි දන්නවා සමහරවිට ඔය හසලක මිනිපේ වගේ පළාත් වලට යනකොට සිග්නල් නැහැ. මං ඉන්න යටිනුවර අපේ ඔය පොත්ත පිටිය පැත්තට යනකොට එයා පැත්තෙන් බලන පැත්තට යනකොට සිග්නල් නැහැ. ඒ නිසා මම කියන්නේ චවිකා අපිට මේ තියෙන හැම සම්පතක්ම අපට පාවිච්චි කරන්න වෙනවා. ඔබ හිතන්න බලන්න මේ වෙලාව රජයේ ඉඩම් තියෙනවා. රේල්වේ ඉඩම් තියෙනවා. විහාර දේවල් ගම්පල ඉඩම් තියෙනවා. මේ තියෙන ඉඩම් වල පිළිබඳව භාවිතයක් කරනවා. ඇයි අපිට බැරි අර මෘදු ටික හරි ගස්ස ගන්න දෘඩ ටික අමාරු ටික අයින් කරන්න? මම කියන්නේ කඳු කපලා කුඹුරු හදන්න කියන එක නෙමෙයි. නමුත් අපිට පුළුවන් නේද මේ නීතියේ හිඩසක් නීතියේ තහංචියක් තියෙනවා නීතිය පොඩ්ඩක් වෙනස් කරලා තරුණයොන්ට වගා කරන්න ඉඩ කඩ දෙන එක. ඔබ බලන්න මේ පොළොවේ ඉඳලා අහසට යනකම් මොන තරම් ඉඩක් තියෙනවද? අර වර්ග කිලෝමීටර් 725ක් තියෙන ඊශ්‍රායලයේ කොහොමද වගා කරන්නේ? මුළු 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 ඊශ්‍රායලයෙන් වගා කළාද? නෑ, අහසට යනකම් මේ පාවිච්චි කරලා බිම්මල් හදන්නේ ගෘහයක.
ඔබ දන්නවා හරිතාගාරයක එහෙම නැත්තම් සමහර වෙලාවට net house එක වගා කරන දේවල් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ අහසට යනකම් වගා කරන්න පුළුවන්. ඇයි මේ අහසට යනකම් අපේ තියෙන භූමිය පාවිච්චි කරන්නේ නැද්ද? භූමිය කියන්නේ පස් විතරක් නෙවෙයි චවික. මේ අහසට යනකම් තියෙන සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අපි තාම හිතලා නැහැ. මුහුදේ මාළුව මැරෙන්න වයසට ගිහිල්ලා. මේ මුහුදේ තියෙන බ්ලූ ඉකොනොමි එකක් තියෙනවා. මේ ලෝකේ මුහුදු විශ්වවිද්‍යාලය බවට ලංකාවපත් කරන්න පුළුවන්. තාම මේකට අපිට වැඩසටහනක් හදාගන්න බැරි වෙලා තියෙනවා. මම කියන්නේ චවිකා විශ්වවිද්‍යාල ඔබ බලන්න ගිහින් ඉවලා මේ වෙලාවේ රාත්‍රියේ පටන් මේ දේශන තියෙනවද කියලා. ඔය දේශන ශාලාවල දැවැන්ත කුළුණු තියෙනවා. ගොඩනැගිලි තියෙනවා. ශාලා තියෙනවා. හැබැයි වහලා දාලා නේද තියෙන්නේ. විශ්වවිද්‍යාල පද්ධතිය දෙගුණ කරන්න හිතන්න විතරයි නේද ඕනන්නේ. ඔබ කල්පනා කරන්න දඹුල්ල රැහත් වැඩ දවුලුත් වැඩ සිංගප්පූරුව දවුලුත් වැඩ රැහත් වැඩ හැබැයි අපේ රටේ විශ්වවිද්‍යාල දවල් විතරයි නේද වැඩ කරන්නේ ඇයි අපිට දෙගුණ කරන්න බැරි මම මේ උදාහරණයක් ගත්තේ මේ රටේ සම්පත් දෙගුණ කරන්න පුළුවන් ලක්ෂි මේ සම්පත් දෙගුණ කරොත් මේ අපේ ඉන්න මේ ඉන්න සමබලකාය ඒ වගේම තමයි ඔබ දන්නවා අර අර බංගලිදේශයේ මොහොමඩ් යූනුස් මහාචාර්යවරයා ගෙවල් වල ඉන්න කාන්තාවන්ට දිත් ආර්ථිකයක් හඳුන්වා දුන්නා අපේ රටේ ගම්වල ඉන්න කාන්තාව හූල්ලා හූල්ලා බලලා ඉන්නවා අනේ අදවත් සෑන් රැකියාවක්වත් ගෙනත් දෙයි කියලා අපේ පාලකයෝ අපි හදලා තියෙන එක විදියකට මේ පාලක විතරක් නෙමෙයි චවිකා අර සුද්ධ අපේ රට හඳුන්වා දීලා ගියා ක්‍රමය මොකද්ද සුභ සාධන ක්‍රමය වත්තේ මිනිසුන්ට කැම ටික දීලා වත්තේ මිනිසුන්ට ඒ අවශ්‍ය දේවල් ටික දීලා සහනාධාරෙකු දීලා සහනාධාර මනසක් හදලා ගියා 48 දී නේද ඒ සහනාධාර දිගින් දිගටම දෙන්න ඇවිල්ලා අදත් සහනාධාර දෙනවා නේද මම කියන්නේ සහනාධාර අවශ්‍යයට දෙන්න ඕනේ දුප්පත්කම මේ කොටස් දෙකක් තියෙනවා සදාකාලික දුප්පත්තු ඉන්නවා පර්මනන්ට් පවර්ටි ඒ වගේම තියෙනවා ටෙම්පරරි පවර්ටි කට්ටියක් ඉන්නවා తాවකාලික දරිද්‍රතාවය ගෘහස්ත වෙන කාන්තාව කැමති නැ සහනාධාර දෙනවා එයාලා කැමති යාලට රැකියාවක් දෙනවා මම පටන් ගත්ත චවික එක උදාහරණයක් කියන්න විතරක් අවසර දෙන්න අපේ දිනන හේවැහැට එක ගම්මානයක් ඒ ගම්මානේ අලි තනකොළවල් තමයි ගොඩක්ම තිබ්බේ හැම තැනම අලි තනකොළ මිනිස්සු කියන්නේ මොනවද මේ කරන්න පුළුවන් බලන්න අලි තනකොළ මම ඔයාලට කියන එක දෙයක් තියෙනවා මම දරුවන් උගන්වන්නද කියව එක දෙයක් තියෙනවා අපිට තියෙන්නේ පැන්සල කොටේ එකක්ද අපි ඒ කාලේ උණ බටයක් ගාලා පැන්සලේ දික් කරගෙන ලිව්ව කාලයක් තිබ්බා ලක්ෂේ මම දන්න ඔයාලත් එහෙම ලියන්න ඇති එහෙනම් මම ඔයාලට කියනවා අපිට තියෙන්නේ යමක්ද ඒක සම්පතක් ඒක සම්පතවට පත් කරගන්න අර අලි තනකොළ තියෙන ගම්මානේ අපි තනකොළවලි කඩදාසි හදන ව්‍යාපාරයක් පටන් ගත්තා ඔබේ මාධ්‍ය නාලිකාවල පෙන්නවා අගමැතිතුමා ගිහිල්ලා බ්ලොග් ගොඩක් උජාරුවට ඒක විවෘත කරා මට ආරාධනා කරේ නෑ ඒකට කමන්නේ නෑ ගමේ මිනිස්සු පස්සේ වෙලාවක මට ආවිල්ලා කතා කරලා කිව්වා ඔබතුමා ආවෙ නතුනට කමන්නේ නෑ අගමැතිතුමා ආවා නමුත් අපි වැඩේ දැන් හොඳට කරගෙන යනවා කියලා මට හරි සන්තෝසයි අලි තනකොළවල ආර්ථිකයක් තියෙනවා චවිකමට කියන්න ඕනේ මේකයි මේ අහසේ ආර්ථිකයක් තියෙනවා මේ මුහුදේ ආර්ථිකයක් තියෙනවා මේ පොළවේ ආර්ථිකයක් තියෙනවා අපේ වහලේ ආර්ථිකයක් තියෙනවා මේ බිත්තිවල ආර්ථිකයක් තියෙනවා මේ ආර්ථික මූලයන් වර්ධනය කරගන්න අපිට හොඳ සිස්ටම් එකක් හදා ගන්න ඕනේ. අපි වෙහෙසෙන්නේ අනාගත පාලකෙක් ජනාධිපති කෙනෙක් හදා ගන්න නෙවෙයි ලක්ෂි. අනාගතයේ සදාකාලික සිස්ටම් එකක් හදා ගන්න. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. හොඳයි මන්ත්‍රීතුමනි මම අවසාන ප්‍රශ්නේ බොහොම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ මේක අහන්නේ. ඔබතුමා මහනුවර නියෝජනය කරමින් තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඔබතුමා හිතනවාද මහනුවරට දැනෙන වෙනසක් කරන්න ඔබතුමාට පුළුවන් වුණාද කියලා? ඊටම කෙටි පිළිතුරක් ඔබතුමයි. චාවික මම මේකට මේ වගේ උත්තරයක් දෙන්නම්. महानूर लक्ष संख्या जन हदवत मट दने वेन सकला गुरु रेखलाइट मम पार्लिमेंट अपे हंड पार्लिमेंट अपी वेणुम भाविता कर पंखेला मम की मट साधारण करंड पुलंगुना के किसी में मगे तकसीर वक्म करा के हमें मम इकन चविका चविका ඔය මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනාම එක වේලාවකදී අවස්ථා දෙකකදී කැඳවලා අපිට එකඟ වෙන්න කිව්වා මේ මහනුවර සුදුහුම්පල ඉඳලා හාරගම දක්වා උමං මාර්ගයක් හදනවා ඒ උමං මාර්ගය හදන්න අපි ඔක්කොම කැමැත්ත පළ කරන්න කියලා හැබැයි චවිකා මම මහනුවර නගරයේ මැද උද්ඝෝෂණයක් කරා මහනුවර මිනිස්සු එකතු කරලා පිකටින් කරා ඒ වගේම තමයි පාර්ලිමේන්තු තුළ මේ ගැන හඬ නැගුවා ඔබේ මාධ්‍යවල එක පළ වුණා ඒ හඬ නැගුවේ ඒ කෑ ගැහුවේ එක දෙයක් වෙනුවෙන් මේ උමම් මාර්ගයේ ගියා නම් ඒ උමම් මාර්ගයේ වෙනුවෙන් මට මතක විදිහට වෙන් කරලා තිබ්බා 2022 අයවැයේදී රුපියල් මිලියන මට මතක විදිහට 800කට 340ක් වෙන් කරලා තිබුණා මන්ත්‍රීතුමා බොහොම කෙටි වෙලාවක 340ක් වෙන් කරලා තිබ්බා මේ උමම් මාර්ගයේ හැදුවා නම්
දුනු මඩලාව රක්ෂිතේ දුනු මඩලාව මේ වැව හිඳෙනව නුවර වැවත් හිඳෙනව මේක නතර කරගන්න උද්ඝෝෂණය කරපු එක මගේ හදවතේ සතුටක් විදිහට තියෙනවා ඒ වගේම තමයි චවිකා මේක 2012 පටන් ගන්න ගියේ මේක 2012 පටන් ගන්නකොට එක්ස්ප්‍රස් වේ එක කටුගස්තොට එනවා කියලා තිබ්බේ නැහැ කටුගස්තොට නම් එන්නේ අධිවේගී මාර්ග ඔක්කොම ටික මිනිස්සු ඔක්කොම රොක් වෙන්නේ කොළඹ යන්න එතෙන්ද එතකොට මේ පැත්තේ සුදුහුම්බල හරහා උමම් මාර්ගයක් හඳලා කිලෝමීටර් 6ක් නඩත්තු කරන්නම බංකොලොත් තෙජිරණක කොච්චර වීදමක් ඇයිද ජයිකාගෙන් පටන් ගත්ත මේ අපජල ව්‍යාපෘතිය අදත් අතරමඟ නතර වෙලා තියෙනවා මේකෙත් සල්ලි හොරා ගන්න තමයි මේ කටි උත්සාහ කරේ මහවැලි ගංගේ හක්කිත දූපත්වල ඒකේ ගෙවල් හදද්දි හෝටල් හදද්දි නඩු 52ක් දාපු එක මගේ හිතේ හදවතේ සතුටක් තියෙනවා හන්තාන තාම කැලියොඩ කුඩු කරන්න බැරි වුණා විවිධ ව්‍යාපෘති හදාගෙන හන්තාන විනාශ කරන්න උත්සාහ කරනවා හැබැයි මහනුවර මිනිසුන්ගේ ඒ තවම අපිට ණය ගෙවන්න ගොඩක් තියෙනවා ඒ අයිතිය වෙනුවෙන් මට පුළුවන් උපරිම කාලයක් දක්වා මේ මිනිස්සු මට දුන්න වරමට ඒ ගරු කරමින් මේ සටන ගෙනියනවා හොඳයි මන්ත්‍රීතුමනි බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රාර්ථනාවන්නේ විදියටම ඉටුවන්නට කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉරහරි කෙලින් වැඩසටහනින් අපි සූදානම් වෙන්නේ ඉරහරි කෙලින් වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්නට දවසේදී අපත් සමග එකතුනේ නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මැතිතුමන් බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ටද අපත් සමග එකතුනට ඒ වගේම ලක්ෂ්‍ය ඔබටත් බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපි එසේනම් සමුගන්නටයි සූදානම් වෙන්නේ ලංකේ සමාජ දිශානතියේ වර්තමානීය විවසන ටෙලිවිෂන් සීමාව ඉරහරි කෙලින් වැඩසටහන සමග प्रार्थना करना शुभरात्रि ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න ස්වර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න